சாதுநாத்யா தெக்க எல்லாம் இத்தனை சாப்பாடு பண்ணாங்க அதுல வசதி அதிகத்தி வார்த்தா சாப்பாடு சார். அவசர கௌரவ சுவாமின்னு ஸ்ரீலங்கா சமயத்து சந்தையில் வந்து அவர்தான் ஹிசி தேவன் பாவனா வருமே தேவன் கமட்டனான் வாரையே ஏ சந்தகா அது தின லிக்கித்த வார்த்தா எக்கொலா லபியது அத்த வாச்சசிக வார்த்தா தேக்கா கட்டிபாவ தன்மா திபெண்ணா ஏ சியர் வார்த்தாவான் இதிபாத்தியின் சந்தகா உருவான் செல்லிய தேப்பானது அவர்தான் இல்லா திபெண்ணா பெருவான் சாரதா பதவி பார்த்தா பெருவன் சரணன் சக்மன் பாவனாம் மா வெயிட்டே மென்ம இவசே சக்மன் பாவனாம் தரணி யதிபத்துலட்டு சித்தபாவனின் சக்மன் கருண் விட்டின் விட்டு பாவிட சித்துவெளிவரது மென் இருவெத்தன கத்தியாக பெமின ஏ அதி பத்துள்வல திரு தன்னிச தக்வா வீதிய ஏ தென்னின்னே பொகுவோ மித இக் பாலே கட்டன் மாச தானாத்ம பாவனா காலே தத்துவன்னே எக்கம லெசட்ட நிவசேதி பாவனா சிரியுந்த வேதாவ திவுணர் கம்மலி கமர்த்த தனி மாறுபரன் மே ஏகாகாரி பவதிகளும் திபேனே மந்தை சித்தி முனவா உணர் மா யுதாகண்ணா காலே வரவன தேக் பாவனா கருதி உபதேசா பத்தமி பாவனாவு பல்யாங்க பாவனாவட்ட வாடிவி மதவேலாவுகட்ட பசு இந்த ஏய் ඉදිරියට වැටෙන්නට යන විට ගැස්සී ගොස් නැවත නාසිකාග්‍රයට සිත තබා භාවනාවේ යෙදෙමි. පැයක් වාඩි වී භාවනාවේ යෙදෙන විට විනාඩි 15ක් 20ක් පමණ තමා මූල කර්මස්ථානයේ සිත යෙදවීමට හැකිවන්නේ. ඉතිරි වේලාව ගතවන්නේ නිදි බරමයි. නිවසේ මා තනිව සිටින බැවින් භාවනා කිරීමට අවශ්‍ය කාල වේලාව හොඳටම තිබේ. බාධාවකට තිබෙන්නේ නිවසට යන්නේ නැහැ. ඒ කෙසේ වුවත් භාවනාවේ යෙදෙන සිට විට මෙතරම් නිඳෙන්නේ ඇයි? භාවනා කාලය වසර 11 මාසක් පමණ වුවද මාස ගණනාවක් තිස්සේ භාවනා වේලාව ගතවන්නේ මේ ආකාරයට. භාවනා දෙකේදීම දිගටම ඒකාකාරී බවක් දැනේ. මේ මොන දේ වුණත් භාවනාව දිගටම කරමි. උපදේශයක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සර්වන් සරණයි. දැන් ඔකේ ඔය භාවනා කාලයේ උත්තරයි කියලා කියන්නේ අනිත් පැත්තේ 11 මාරක් නෑ වසරේ කමාර ස්වාමී. වසරේ කමාරක් මේකින් මේ වගේ සත්‍යයක් එනවා කියලා කියන්නේ නම් ඉතින් භාවනාව පැත්තෙන් බැලුවොත් කොහොම හොඳයි. භාවනා කරනවා කියලා කියන්නේ අපි තියෙන සැප දුකට සමහිත පවත්වනවා කියන එක. තණ්හාව දේශය අයින් කරනවා කියන ක්‍රියාමාර්ගයක යෙදෙනවා කියන එක. මේවයි නිත්‍ය බවක් නැහැ, සැප බවක් නැහැ කියන තත්වය තියෙනවාද කියලා කරන පරීක්ෂණය. ඉතින් මේ පරීක්ෂණය සාර්ථක වෙන්න තණ්හාව අඩු වෙන්න, ද්වේෂය අඩු වෙන්න අපිට කම්මැලි කම තමයි එන්නේ. එතකොට සැපෙන් අයින් වුණාට පස්සේ, දුකෙන් අයින් වුණාට පස්සේ සැපත් නැති දුකත් නැති නිදිමත ගතිය තමයි ගියේ. ඉතින් මේ දේවල් නිත්‍ය නැත්තම් මොනවටෝ මේවා කරන්නද කියලා හිතේ. මේවා සැපක් නැත්තම් මොනවටද මේවා කරන්නේ කියලා හිතේ. ඉතින් එහෙම මානසිකත්වය ආකල්පය වෙනස් වුණාට පස්සේ නිදිමත ගතිය තමයි එන්නේ. මේ ඒකාකාරී බව නැති කරගන්න දැන් අපිට අජින මොට ඕනද කියලා මේක තමයි තියෙන්නේ. ඉතින් මේක ආවට පස්සේ කාටද
ධම්මදින්න මහරහත් මෙහෙණින් වහන්සේට කිව්වේ මේ අදුක්කම සුඛය ආවට පස්සේ අදුක්කම සුඛය නොදන්නවා නම් දුකයි. අදුක්කම සුඛය කියලා දන්නවා නම් ඊට වැඩිය තව සැපක් නැහැ කියලා. ඉතින් මේ අදුක්කම සුඛය මතුවෙලා ඒකට තියෙන ද්වේෂය තමයි එක එක විදිහට එක එක විදිහට එක එක වෙස්මෝණු නටාගෙන දාගෙන අඬන් අඬාහර පාන්නේ. ඉතින් එක හොඳක් තියෙන්නේ මේ කොච්චර අඬාහර පාවත් ඒක දිගටම කරන එක තමයි වැඩේ. ඉතින් මේ වෙලාවේ ලොකු ආම්බරෝ කියනවා දෙයියොත් පැන පැන වඳිනවලු එහෙම ආයට. අද මිනිස්සු ඔක්කොම කරන්නේ සොච්චමක් සාක්කුවට වැටෙනවන්නේ යන්නේ. තමන්ගේ කුට්ටියක් කඩා ගන්න පුළුවන්. ඒ පැත්තටනේ ඔක්කොම මේ ගඟ ගලන්නේ. එහෙම කරද්දී මේ එක්කෙනෙක් ඉන්නා ඔක ලැබෙන දේකුත් නෑ. කම්මැලි කමයි නිදිමතයි එපා වීමයි තියෙන්නේ. හැබැයි මේක කරනවා. ඉතින් එහෙම දෙවි කෙනෙක් තමයි මේ අපි අර කරන සූත්‍රයේ ප්‍රශ්නය අහන්නේ. දෙවිවරුන්ට දන්නවා මේ 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 මේක පුදුම ගමනක්. මේක අපිටවත් යාගන්න බැරි වුණා කියලා තමයි දෙවි ඇවිල්ලා අහන්නේ. නිමුක්කේ මොකද්ද, ප්‍රමුක්කේ මොකද්ද, විවේකේ මොකද්ද කියලා. ඉතින් ඕක තමයි විවේකය. නිවන් ගියා කියන එක නෙමෙයි. අපිට මේ මේක ආවට පස්සේ මේ අදුක්කම සුඛය ආවට පස්සේ අපිට පුළුවන් නම් ඒකට සන්තෝෂ වෙන්න. ඊට පස්සේ ඉතින් තමන්ට වෙන කවුරුත් ඕනේ නැහැ. අනිත් ඔක්කොම ඕනේ, අනිත් දේවල් ඔක්කොම ඕනා. මේ තමන්ට තනියම සන්තෝෂ වෙන්න බැහැ. මේ බුදුහාමුදුරුවෝ කම්මැලි කමට කියනවා දානවා. දාලා පුළුවන් නම් ඔගේ සන්තෝෂ වෙලා ඉඳින් කියනවා. ඒකද සන්තෝෂ වුණා. ඉතින් බල්ලා ගොඩ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් එසේ බල්ලා කියන වචනේ හොඳ නෑනේ. මේ මෙසේ එසේ වීමට වාසනාවදායක ශක්තිය ලැබේවා කියන එක, මේක තව තවත් කම්මැලි කම ඒවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. හොඳයි, අපි යනවා ඊළඟ වාර්තාවට. දෙවෙනි වාර්තාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන සිහි කරමින් වරුළු සක්මනට පැමිණෙමි. සක්මනට පය තබන විටම සම්පූර්ණ පතුලම බොරළු වල එළිය. බොරළු වල තරංගයේ යටිපත් වලට දැනුනි. මුලින්ම විලුඹ, ලේ වපය, පොට්ටයද, සුලඟිල්ල ඇතුළු අනිත් ඇඟිලි අතරද, අන්තිමට මහපට ඇඟිල්ලද බොරළු වල ගැටෙන බව දැනුනි. මා සක්මන් කළා. සක්මනේ පැත්තක් තෙත් වී තිබුණි. එම තෙත් වී ඇති කොටස ස්පර්ශ වන විට පතුලට මෙන්ම ගතටද සිසිලක් දැනුනි. වියලි කොටසේ එසේ නොවන බවද දැනුනි. පරිසරයෙන් බාධාවක් නොවී තිබුණා. ටික වේලාවකින් ගීතයක් ඇසුනි. තුන් වරක්ම පතුලට හිත යොමු වී ගීතයටම හිත යොමු වී එය අවසන් වූ විට නැවත පතුලට හිත යොමු වීම. පැය භාගයක් පමණ සක්මන් කරන විට දකුණු කකුල ඔසවා තැබීමට හැකි වුණා. වම් කකුල පොළොව දිගේ එදීගෙන යන බවක් දැනුනි. ක්ලාන්ත ගතියක් හා බීමතින් එවිදින බවක් දැනුනි. කාලය අවසන් වන දෙක් නොවැටි අමාරුවෙන් සක්මන් කරමි. පරයන්ක භාවනාව. අණ්ඩපටියට සවන් දීගෙන හිටියත් එය අවසන් වීමටත් පෙර නිින්ද ගිය දැන් නොදැනුනි. එක වේලාවකින් වැටෙන්නට ගොස් පියවි 100ට වැටුනි. නාසිකාග්‍රය අග උස්ම රැල්ල දැනුනි. උස්ම රැල්ලේ දිග කොට බව අත්විඳිනි. ඔළුව තදවන ගතියක් හා කකුල් පිළිවෙටි ඇති බවක් දැනුනි. පරිසරයේ ශබ්ද ඇසුණත් ඒවා බාධාවක් නොවිනි. කකුල් දෙකේ දණෙන් පහළ කොටස නලියන බවක් දැනුනි. කොණ්ඩේ හා දණහිස්වල වේදනාවක් ඇති වී නැති වී ගියේ. කාලය අවසන් වනතුරු පරයන්කේ සිටීමට ඇති. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබීමේ අභවයෙන් උතුම් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සේම වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. දැන් අපිට සුරුට්ටු සුවඳක් එනවා. ඒකට සතුටුමත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට මාවත් වැනෙන්න පටන් ගන්නවා ඔබ කටකක් කියලා ගියොත්. කෙසේ වෙතත් මේකේ සක්මනේ දීලා තියෙන විස්තර පරයන්කේත් විස්තර බොහොම හොඳයි. මේක කියනවා මේ සක්මනයි ගීතයයි අතර පොඩි දෝලණය වීමක් සිද්ධ වුණා කියලා.
ඉතින් එහෙම මේ දෝලණය වීමට අපි ඉඩ දෙනවා කියලා කියන්නේ වෙන තැනකට හිත ගියා. ඉඳ ගියාට හිත කලබල කරගත්තේ නැහැ, අරමුණ වෙනස් වුණා කියලා. එතනටත් සතිය පැවැත්තුවා. ඒ සතිය පවත්වනවා කියලා කියන්නේ මේ සතිය දැන් සම්පජඤ්ඤේ බවට පත් වෙනවා. අරමුණේ වෙලිට ඉන්න වෙන තැනකට ගියා. එතනටත් දැනුවත් භාවයේ පැවැත්තුවා කියන කතාව. ඊට පස්සේ ආයෙ සක්මණේට ආවා කියලා කියනවා. ආවට පස්සේ සක්මණේ ආයෙ තොරතුරු ගන්නවා. ආයෙ ඔබ ගීතයකට හරි මොකට හරි ගියොත් ඉතින් සති පරි සම්පජඤ්ඤේ කියන්නේ ඔබ තමයි. ඉතින් ඒක වෙනවා. ඔබ කොහොම දිගටම කරගෙන යද්දී ක්ලාන්ත ගතිය බීමත් ගම වෙනවා. ඇයි මේ කිසිම තැනක කූණ්‍යයක් ගහගන්නේ නැහැ. කූණ්‍යයක් ගහගත්තොත් අපිට ඒ කූණ්‍ය ගහගෙන අල්ලගෙන ඉන්න පුළුවන්. දැන් මෙතන එහෙම කූණ්‍ය ගහගෙන අල්ලගෙන ඉන්න ඉතින් අල්ලගන්න තැනක් නැහැ. සක්මණට හම්බුණා තොරතුරු ගන්න එක, ගීතයට ගියා තොරතුරු ගන්න එක. එහෙම ගියාට පස්සේ ඉන්න හිඳින්න තැනක් නැහැ. ඒකොට නිකන් අපේ ඔළුව මෙච්චර කාල වැඩ කර කර තිබ්බ මොකක් හරි අල්ලගන්න. කියන එකකට ප්‍රතික්‍රියා දක්වලා. එතකොට මේ මොළේට තේරෙන්නේ මොළේ දැන් වැඩ කරන්නේ නැහැ වගේ. නාමි පද්ධතියට හුරු නැහැ මේ දැන් ඉන්න විදිහ. ඉතින් නිකන් කුරුවල් වුණා වගේ තමයි තේරෙන්නේ. ඉතින් බිව්වා වගේ තමයි තේරෙන්නේ. ඉතින් කොයි බොන කට්ටියට ගිහින් ගාන්න වයින් ස්ටෝස් ගාව සතිමත් වෙන්න බීමත් වාගේ විය හැක කිය. අපි දෙකියක් හරි දෙනවත් කියන්නේ. දැන් මුදු සල්ලි වේදා කරලා නේද ගත්තේ. අපි සල්ලි වේදා නොකර අපි කීයක් හරි දීලා එක කරනවා කියලා කියන්නේ. මොකද ටිකක් මහන්සි වෙන්න වෙනවා කියන්නේ. ඉතින් ඒ තත්ත්වෙට එනවා. ඉතින් එහෙම වෙනවා කියලා කියන්නේ මේ භාවනාව දිගටම ඇදීගෙන යනවා කියන කතාව පසගෙනෙන්න පටන් අරගෙන තියෙනවා කියන කතාව. ඒක පර්යංකේති ඒ වගේ ඊට වැඩිය ඉස්සරහට ඇදිලා ගිය ලක්ෂණ තියෙනවා. ඉතින් අපි ඔය පදේ හොම දිගටම ගහමු. ගහපුවම බලමු මොන වගේ නැටුම් ඉස්සරහට එනවා කියලා. තෙරුවන් සරණයි. තුන්වන වාර්තාව භාවනා අධ්‍යක්ෂී පසුගියවර තුන්වන වතාවට පැමිණි වැඩමුළුවෙන් පසු දල වශයෙන් දිනකට විනාඩි 45ක් සක්මනද විනාඩි 45ක් පරයන්කයද ලෙස භාවනා කළෙමි. රැකියාවේ කාර්ය බහුලත්වය මත භාවනාවේ මුළුමනින්ම මගහැරුණ දිනයන්ද විය. අන්තර්ජාල සම්බන්ධතා දුර්වල හේයින් සෝම් සැතිවලට සහභාගී වීමට නොහැකි විය. මාස තුනක අධ්‍යක්ෂකින් බැවින් වාර්තාව දිගුවීම පිළිබඳ සමාවන්. සතිමත් සක්මන. පසුගිය වාරවලට වඩා සක්මනේ පාදයන්හි චලන නිරීක්ෂණය සියුම්ව කිරීමට හැකි විය. එහෙත් එය වම දකුණ ලෙස වෙන්වෙන් වශයෙන් නොව සමස්ත පාදවල සියුම් ස්පර්ශයන් වෙත සතිමත් වීම පමණක් ලෙස විය. සක්මන් කිරීම සඳහා වැලිමලුවක් හෝ සිමෙන්ති පොළවක් නැති නිසා විල්ලුද කාපට් එකක් හා ඩබල් කාපට් එකක් ඇති ස්ථාන දෙකක සක්මන් කළෙමි. සක්මන තුළදී විල්ලුද කාපට් එකේ වෝල් පාදයේ එක් එක් ස්ථානවල ස්පර්ශ වීම නිරීක්ෂණය කෙරිණි. එසේම ධනේශ්වල වේදනාවන්ත නිරීක්ෂණය වීම. එහෙත් එම සංවේදනාවලට වඩා පසුවට පාදයේ දිගේ උඩුකයවලට දැනෙන වේදනා ප්‍රකටම නිරීක්ෂණය වන්නට විය. එනම් බඩ පිම්බීම, පරයන්කය මෙන් හොඳින් හුස්ම පහළ ඉහළ යාම වැනි දේ නිරීක්ෂණය විය. තවද පරයන්ක භාවනාවේ මෙන් හුස්ම ඉහළට පැමිණ නැවතීම හුස්ම කෙරෙහි සතිමත් වීමද නිරීක්ෂණය විය. එය කෙතරම් සහනශීලී අත්දැකීමක් වුවද පාද ස්පර්ශය පරයා උඩුකයේ සංවේදනාවලට සතිමත් වීම මාහට ගැටලුවක් විය. සක්මනේදී පැත්තකට විසිරෙමින් ගමන් කිරීමට සිදු වේ. එසේම සක්මනේදී දැඩි ආයාසයකින් යමින් පිටුපසට අදිනවා මෙන් දැනේ. නමුත් එය ප්‍රසන්න අත්දැකීම. එසේ වී පසුව සක්මන මිනිත්තු කිහිපයකට නතර වේ. එවිට ශරීරය තුළින් තැල්වැල් නගින බවක් දැනේ. නමුත් ඒ සියල්ලම අප්‍රසන්න අත්දැකීම් නොව ප්‍රසන්න අත්දැකීම් වේ. පලයන්ක මෙන්ම සක්මනේදීද පෙර වාරවලට වඩා වචනයෙන් කිව නොහැකි ප්‍රසන්න within brackets feeling of tranquility අත්දැකීමක් ලැබේ. පලයන්ක මෙන්ම සක්මනේදීද පෙර වාරවලට වඩා
වචනයෙන් කිව නොහැකි ප්‍රසන්න විදින්වක ෆීලිං ඔෆ් ට්‍රැන්කුවිලිටි අත්දැකීමක් ලැබේ. සතිමත් පරයන්ගේ පෙර මාසවලට වඩා පසුගිය මාස තුන තුළ ගැඹුරු හුස්මට වඩා සියුම් හුස්ම තුළ භාවනාවට එළඹීම ඉතා ඉක්මන් කාලයක් තුළ සිදුවේ. එසේම ඉහත දක්වන ලද ප්‍රසන්න අත්දැකීම නොඅඩුව ලැබේ. පෙර මාස තුන තුළ රූප දක්නට නොලැබුණ මෙවර කලාතුරකින් විවිධාකාර රූප දක්නට ලැබිණ. එක් අවස්ථාවක පමණක් ඉතා භයංකාර රූපයක් විදින් වැකස් දරුණු ආයතයක් වැනි යමක් දක්නට ලැබිණ. භාවනාවට ඉතා කම්මැලිකමක් දැනුණ සති කීපයක් විය. එම නිසා එම සති කීපය තුළ දින කීපයක්ම භාවනාව මගේ හැදින්. පසුව ස්වාමීන් වහන්සේගේ ඩවුන්ලෝඩ් කරගත් වෙන උත්ප්‍රේරකයක් ලෙස බණ උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කරමි. බණ අසමෙන්ම භාවනාවට එළඹෙන ලදී. භාවනාව වැඩෙද්දී බණ ඔෆ් කර භාවනාවේ යෙදී දින තුන හතරකට වරක් දැඩි කාම සිතුවිලි භාවනාව තුළ එළඹෙමි. මුලින් එය කැළඹිලි සහගත බව සහ කලකිරීම ඇති කරගන්නක් වුවද පසුව ඒ දෙස බලන් සිටීමෙන් එය නැති කරගන්නා ලදී. එසේම හිත තුළ දැඩි නිස්බවක් වැනි දෙයක් දැනෙන්නට විය. මෙය භාවනාව තුළදීට වඩා භාවනාව රහිතව ඉන්න අවස්ථාවල බලවත් විය. එවිට එම සමස්ත නිස්බව කෙරෙහි සතිමත් වීමෙන් එම නිස්සිතුවිල්ලද මැඩ පවත්නා ගන්නා ලදී. සමස්ත භාවනා ක්‍රියාකලාපය තුළ මාහත මාගේ සිතුවිලිවල මෙන්ම පෞද්ගලික ජීවිතයේද ප්‍රගමනයක් දක්නට ලැබේ. එසේම නිවන් මඟ ප්‍රායෝගික දෙයක් වීම ප්‍රත්‍යක්ෂ කරගති හැකි දෙයක් ලෙස විශ්වාසයක් මාගේ සිතේ වැඩි ඇත. තවදුරටත් භාවනාව වැඩි කරගෙන ඔබ වහන්සේගෙන් කාර්මික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි, දැන් මේකට වැඩි දියුණු කරගන්න විශේෂ උපදේශයක් අවශ්‍ය නැහැ. මේ කරන එක දිගටම කරන එක තමයි කරන්න තියෙන්නේ. මේකේ කරුණු ටික හොඳට ලිය වෙලා තියෙන විශේෂයෙන් සක්මනේ. සක්මනේ තව පොඩ්ඩක් මං හිතන්නේ ඒ මං කියන්න හදන එක සිද්ධ වෙලා ඇති, ලියවිලා නැහැ. මේක කියනවා ඉතාව සියුම් කිරීමට හැකි වුණා. ඊට පස්සේ කියනවා සියුම් ස්පර්ශ වලට යන්න පුළුවන් වුණා කියලා. සියුම් නිරීක්ෂණ කෙරුවා. ඒවා මොනවද කියලා ලිව්වා නම්, කොහොමද කියලා ලිව්වා නම්, මොකද්ද මේ කරපු සියුම්ව කරපු නිරීක්ෂණය සාපේක්ෂව, මොකද්ද මේ සියුම් ස්පර්ශය මේකයි කියලා ලිව්වා නම්, එතකොට අපි තව අනිවාර්යයෙන් හම්බෙලා ඇති. එතකොට හිත අංගන්න හදන්න. දැන් මෙතන ලියද්දි ලියවිලා තියෙන්නේ පොදු වචන වලින්. එහෙම නැතුව අර අපි හරියටම ලියන්න පුළුවන් නම් නිශ්චිත වචන වලින් ස්පෙසිෆිකලි ලියන්න පුළුවන් නම් එතකොට හිත ඒක තියාගන්න වමාරනවා. ඉතින් ඒක තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි මේක අහගෙන ඉද්දි වැඩේ සිද්ධ වෙලා තියෙන කතාව තියෙනවා, ලියවිලා නැතේනවා. මේක කියනවා කයට හිත ආවා කියලා. ඉතින් කයට හිත ආවට පස්සේ කුඩු කයද යටි කයද කියලා නැහැ. අයේ ප්‍රකට දේ තමයි කියන්නේ. මම මේ කියන්නේ කයේ හුස්ම බලන්න ඕන කියලා නෙමෙයි. ඉතින් මේක කියනවා හුස්ම මත වුණා, ඒ මත වෙච්ච හුස්ම සතිමත්. ඉතින් එහෙම සතිමත් වුණාම සක්මන් කරන ගමන් මුඩු කායට සතිමත් වෙනවා කියන ප්‍රශ්නයක් වෙනවා. සක්මනේ හිට පවත් ගන්න ඕනේ. හැබැයි අපි සක්මනේ හිට පවත් කරනවා කියන එකට වැඩි අපි ඉදිරියට ගන්න මොකද්ද? මේ දැනුවත් භාවයේ පවත් ගන්න ඕනේ කියන්නේ. දැනුවත් භාවයේ පවත් ගන්න කොතනද කියන එක අපි තීරණය කරන්නේ මොකද්ද ප්‍රකට කියන එක මත. ඉතින් මේ වෙලාව ප්‍රකට වෙලා තියෙන්නේ උඩුකය නම් අපි ඉතින් උඩුකය කිසිකේ පවත්. ඒ අර සම්බිකට හිත ගියා වගේ තමයි. ඉතු විල්ලකට හිත ගියා වගේ තමයි. ඒකට හිත පවත්වාගෙන මේක කියනවා දැන් මේ කිසි දෙයක අල්ලන්නේ නැති නිසා සංඥා ගන්න නැති නිසා මම ඉස්සෙල්ලා කියපු කතාව සිද්ධ වෙනවා. නිකන් සක්මන පැත්තකට විසිවේවි විසිවේවි යනවා. ඒ කියන්නේ මේ දේවල් අල්ලන්නේ නැති නිසා සංඥා ගන්න නැති නිසා. විශේෂයෙන් මෙතන සිද්ධ වෙන දේ තමයි සංස්කාරගතයෙන් වැඩි දෙඩේ වෙලා තියෙන්නේ.
භාවනාව නතර වෙනවා. භාවනාව නතර වෙනවා කියලා කියන්නේ මේ ඇවිදිනවා කියන එක චේතනාත්මකව කරන්න ඕන දෙයක්. ඒ චේතනාත්මකව කරන්න අපි ෆුල් ටයිම් ගහගෙන තමයි ඇවිදින්න පටන් ගන්නේ. ඇවිදින්න ඇවිදගෙන 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 යද්දී චේතනාත්මක බව අඩු වෙනවා. ඒ කියන්නේ මේ ටැංකියට ගහමු පෙට්‍රල් ටික ඉවර වෙගෙන ඉවර වෙගෙන යනවා. පෙට්‍රල් ටික ඉවර වුණාට පස්සේ වාහනේ නවතිනවා මේ බාන්නුනේ. ඒ වගේ තමයි මේ චේතනාත්මක බව නවතිනවා කියලා කියන්නේ සංස්කාර කරන්න දෙයක සම්පූර්ණයෙන් සංස්කාර කරන එක සම්පූර්ණයෙන් නවතිනවා. ඇවිදුණාට පස්සේ මේ අපූර්ව ඇවිදුම් දෙනියට එන්නේ ඇවිදින්න බෑ. ඇවිදීම නතර වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ මේකේ මැදට එන්න ඕන. නතර වෙන්නත් බෑ. චේතනාත්මකව හැමතිස්සම විසු බල්ලෙක් වගේ යන්නත් බෑ. මේ දෙකේ මැදකට එන්න. ඉතින් මේක මැදකට එන්න දැන් එක අන්තයකින් ඉඳලා අනිත් අන්තයට ඇවිල්ලා තියෙනවා. දැන් ඔබ බහුලීකරණ කරන්න 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 කරන්න. අපි මේ මැදට අල්ලන්නේ නැතුව චේතනාත්මක නැතුව අවශ්‍ය ප්‍රමාණයට විතරයි චේතනාව කියාවිලා ඇවිදින්න පුළුවන්කම එනවා. එතකොට අපි ඇවිදින්නේ බස් එක අල්ලන්න අර කල්ලන්න මේ කල්ලන්න නිමි ඒකකට ගියා ආයත හිත තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ අපි හැමදෙස්සෙම අවශ්‍යතාවයට වැඩේ කරනවා, උපයෝගීතාවයට වැඩේ කරනවා. එහෙම කරන එක බොහොම සතුටින් කරන හින්දා තමයි මේ රැල් රැල් නැගෙනවා වගේ දැනෙන්නේ. ඉතින් එතන වැඩේ හොඳට යනවා, ඔහම ඇදගෙන යන්න. මේකේ පරයන්කේ සඳහන් වෙනවා සියුම් හුස්මට ඉහිම ඉතාම ඉක්මනින් යනවා කියලා. එහෙම තමයි. සාමාන්‍යයෙන් අපි මොනා හරි දෙයක් කරන්න පටන් ගත්තට පස්සේ මුල් කාලේ හරි අමාරුයි. මුල් කාලේ හරියට මහන්සි වෙන්න. අලුතෙන් රස්සාව පටන් ගත්තා. එතනට ගියාට පස්සේ එතන වැඩ පුරුදු වෙන්න ඕන. එතන ක්‍රමවේදය පුරුදු වෙන්න ඕන. එතන බොස්ගේ හිත දිනා ගන්න ඕන. අනිත් අයගේ හිත දිනා ගන්න ඕන. ඉතින් හරියට මහන්සි වෙන්න. ඊට පස්සේ අවුරුදු එකමාරක් දෙකක් තුනක් ඇතර ගියාට පස්සේ තමන් බොස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේක මුලින් අපිට කරද්දි මහන්සි වෙලා මේ තත්ත්වයන් වලට එන්න ඕන. දැන් එහෙම නෙමෙයි කරන්න ඕනේ වැඩ ටික කරලා තියෙන නිසා සියුම් හොස්පිටල් නිකම්ම යනවා. මේ කරපු ආයෝජනීය ප්‍රතිලාභ දැන් ඇවිල්ලා. දැන් ප්‍රතිලාභ තමයි භුක්ති විඳින්නේ. ඉතින් එහෙම යද්දි මේ සියුම් සියුම් වෙනවා කියලා කියන්නේ රූප සංඥාව කියන එක සියුම් වෙනවා. රූප සංඥාව සියුම් වෙද්දී රූප ලෝකයේ සියුම් වෙද්දී ඉතින් එක එක රූප මවනවා. නානාවිධ රූපමව මගව ගන්නී කියලා ලෝකාමරු අධිසේම අර. ඉතින් ඒක තමයි මෙතන මේ භයංකාර රූපමව නම් අපි බය වෙලා ඇසයි කියන්නේ. මොකද අපි ජීවිතේට හරි බයයිනේ. ලොකු ආයිඩියක් ඇවිල්ලා, ලොකු යහෙක් ඇවිල්ලා, ලොකු සාර්ථකයක් ඇවිල්ලා අපිව ගිල ගන්නවා වගේ දැනෙනවා. ඕන ඉතින් ඕන ගෙංගෙඩියක් කරගනින් කියලා අපි හිතියොත් බය නැතුව. එතකොට මේ ජීවිතේ බුදුන්ට පෞත් පූජා කෙරුවා වෙනවා. ජීවිතේ ධර්මයට පූජා කෙරුවා වෙනවා. ජීවිතේ සංඝයට පූජා කෙරුවා වෙනවා. ඒ මනුස්සයාට පස්සේ නවත්තන්න නම් වෙන්න නිවන් දැකලා නිසා අනිත්. ඒ හින්දා මෙතන ලියලා නැහැ ඇස්සරියද නැද්ද කියලා. මම ඉතන ඇස්සරින්නේ නැතුව ඇති කියලා. ඉතින් එහෙම දිගටම කරගෙන ගියේ හින්දා තමයි මේ කම්මැලි කම එන්නේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ තණ්හාව ගේනවා, ద్వේෂය ගේනවා, සුඛය ගේනවා, දුක ගේනවා. ඉතින් කම්මැලි කම පොඩ පොඩ භාවනා කරන ඇයිද එනවා. ලෑස්ති වෙලා ඉන්න. එදින ඉතින් දෙපා ඔක්කොම සූප සූප කර කර ඉඳ සූගිරි හම්බෙයි කියලා. නෑ කම්මැලි කම තමයි එන්නේ. ඒකට දැන්වත් බව වාස් ගන්න. වැඩි ඒකට පොඩි ද්වේෂයක් තියෙන නිසා බන අහලා. බන අහලා පොඩි පොඩි උත්තේජනයක් උත්ප්‍රේරකයක් පොඩි කික් එකක් ගන්න. ඉතින් බණේ කියන්නේ අරකමනේ. රාගේ බණක් කියන්නේ නැහනේ රාගයෙන්ද. බණක් කියන්නේ නැහනේ ද්වේෂයෙන්ද. ඉතින් ඒක ඉතින් උත්ප්‍රේරකයක් වෙලා වැඩ කරලා තියෙනවා. හැබැයි මම ඒක ඒ තරම්ම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. අපිට කම්මැලිකම තිබුණාට කමන්නේ කම්මැලිකම බලන් ඉඳ හරි අපි ඒකට දෙනවා නම් අපි ගැලින්ම යහට වුණ දෙනවා. දැන් මෙතන මේ උත්ප්‍රේරකය පාවිච්චි කරලා අපි ගියවා කියලා කියන්නේ කම්මැලිකම නෙමෙයි පොඩි ජොලි පැත්තකට වැටුණා කියලා. ඒ කියන්නේ හිත හොයනවා ජොලි පැත්තෙන් මේක කරගෙන යන්න. කම්මැලිකමට නොයන්. ඉතින් අපි ගැලින්ම ඒ වෙලාවක් තියෙනවනම් ඒ වෙලාවට කම් භාවනා නොවුනට කමන්නේ කම්මැලි කම වර ගන්න ඒ වෙලාවේ සක්මන් කරන්න ඕනේ. ඒ වෙලාවේ පරයන්ගේ කරන්න. කම්මැලි කමින් ඉන්නේ කියන එක Taman දැනගෙන තමයි එච්චරයි. එතකොට කම්මැලි කමට කම්මැලි වෙනවා. දැන් උර කම්මැලි කම දීලා නවත්තන්නේ නැහැ නේ. කම්මැලි කම කම්මැලි වෙලා ගියාට පස්සේ. එතනින් එහාට අපි වටන්නේ කෙනෙක් නැහැ.
ඉතින් ඒක එනවා කියලා කියන්නේ කම්මැලි කම එපා වීම මුස්පේන්තු කම එනවා කියලා කියන්නේ සිරි දෙවිදුව තමයි හරියට අල්ලගත්තු සිරි දෙවිදුව තමයි. ඉතින් එහෙනම් මේවා කියනවා මේ කළු වලාවේ රිදී රේඛා මේවා. ඉතින් හැමතිස්සෙම රිදී රේඛා විතරක් හොයන කළු වලා නැතුව. ඒකට අමාරුයි හම්බෙන්නේ නැහැ. එහෙම ගියාම ඊට පස්සේ යටි හිතට ගිය නිසා තමයි මේ තවත් යට තියෙන කාම හිතුවිලි ඇවිස්සලා ඇවිස්සෙන්නේ. කාම හිතුවිලි ඇවිස්සෙනවා කියලා කියන්නේ ද්වේෂය ඇවිස්සෙනවා කියලා කියන්නේ කම්මැලි කම ඇවිස්සෙනවා කියලා කියන්නේ. භාවනාව ඩ්‍රිල් කරගෙන යටට 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 මැරගෙන එනවා. උඩ තියෙන කාම හිතුවිලි ටික ගියාට පස්සේ උඩ තියෙන ද්වේෂ හිතුවිලි ගියාට පස්සේ උඩ තියෙන කම්මැලි කම ගියාට පස්සේ යට තියෙන කාම හිතුවිලි යට තියෙන ද්වේෂ හිතුවිලි එනවා. යට තියෙන කම්මැලි කම එනවා. ඉතින් ඒක එද්දි මර මුලින් භාවනා කරනකොට වැඩි අමාරු මේ ඇටමස්ලේ කපියන්න පටන්. ඉතින් මොකද මේ මේව ඇතුලේ මේවා හැංගිලා තියෙනවානේ. මේ මේ කයක් පියාගෙන ඉන්නේ ඔය කාමෙටනේ වෙන මොනවාද? පොර ධර්මකෝකේ මොකනේ කරන්නේ? ඉතින් ඒකෙන් අයින් වෙන්න අමාරු මේ සෛලවලට. සෛලවලට අර පරණ දෙල්ලමම ඉල්ල. ඉතින් එහෙම ඒ කම්මැලි කමෙන් පස්සේ මේක ආවා කියලා කියන්නේ තව ඩීප් ලේයර් එකක් එන එක. ඒකටත් කියන්න පස්සේ ආය අර හිස් බවට කම්මැලි කමට එපා වීමට යනවා. ඉතින් ඒකටත් සතිමත් වෙලා තියෙනවා. හැබැයි මේ කම්මැලි කමේදී කාමයේ ආපු වෙලාවේදී කම්මැලි කමේදී හිස් භවයේදී කරලා තියෙන අරකෙනම් කියන බණ උත්ප්‍රේරණයක් ඇටියට ගත කියලා ඒ කියන්නේ කෙලින්ම ද්වේෂ අනුසයක් යටින් වැඩ කරවලා කාමයේ නැති කරගන්නා ලදී කියලා කෙලින්ම සුද්ධ සිංහලෙන්ම ලියලා තියෙනවා. අපි සතිමත් වෙන්නේ කිසිම දෙයක් නැති කරගන්න නෙමෙයි. ඇයි සතිමත් වෙන්නේ? ඒ මොහොතේ ඒක තියෙන නිසා. ඒ මොහොතේමම නිසා. අපි කිසිම අපේක්ෂාවක් නැහැ. අපේක්ෂාවක් තිබුණු ගමන් උපේක්ෂා gider යනවා. අපිට අපේක්ෂාව යවලා උපේක්ෂාව gider ගෙන්න ගත්තම ගමන් නැහැ. ඉතින් මේ ඉඳ ඔය වගේ නම් දාන්න එපා කියලා. තාපුවම මේ බණට කියපුවම හිතනවා මේ වෙන මොනවා කියනවා. නෑ අපේක්ෂාවක් තියෙන තාක්කල් එන්න ඒක තමයි මෙතන කියන්නේ මේ නැති කර ගන්නාලා දී කියන්නේ අපේ අපේක්ෂාව ආරකට සතිමත් වුණත් යටින් වැඩ කරලා තියෙන මිත්‍යා දෘෂ්ටි. ඉතින් ඒක ලියවෙන්න ඕන මෙන්න. මෙහෙම ලියමු නැත්නම් මිත්‍යා දෘෂ්ටි මේක කරනවා කියලා අපි දන්නේ. දැන් මිත්‍යා දෘෂ්ටි මේ විදිහටයි වැඩ කරන්නේ කියලා දන්නා අපි හිතනවා මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ හරි වෙනම පෙට්ටි එක දාලා අරන් තියලා කියන දියා. නෑ මේ කෙරෙන භාවනාවට අපි තියෙන දැක්ම දැක්මේ සුළු වෙනක් භාවනා කරන්නේම සම්මාදිටිය තියෙන නිසා ඒක කරගෙන යද්දි මිත්‍යා දෘෂ්ටියේ අමුතු විදියට ණයත්නේ පදු. ඒ වගේම හිස් බවටත් ලියලා තියෙන වචනේ තමයි මැඩ පවත්වා ගන්නා ලදී කියලා. එලිම්ම පළවා හරි වූ කියන ස්ලෝගන් එක තමයි අරගෙන ගියේ. ඉතින් ඒ විදිහට එන්නේ මේ යට තියෙන ද්වේෂ අනුසය. ඒක හොඳට ලියවිලා තියෙනවා. ඊට පස්සේ අපි සතිමත් වෙලා විතරක් මදි. සතිමත් වෙද්දී හරි මයින්ඩ් සෙට් එක තියෙනවා. හරි මයින්ඩ් සෙට් එක තියෙනවා කියන්නේ පුදු දැනුවත් බව. choiceless awareness. no expectation. කියන තැනට මේක ගත්තනම් හොඳට කසකැවිලා උඩු දුවලා හිටිනවා. ඉතින් එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව මාස 3කින් හම්බ වේවා කියලා ප්‍රාර්ථනා. තෙරුවන් සරණයි. අතරවන වාර්තා තෙරුවන් සරණ සතිමත් සක්මන් වම දකුණ ලෙසින් සතිමත්ව සක්මන ආරම්භ කරමි. සක්මන ආරම්භයේදීම යටිපතුල් දෙක පිළිවැටි පතුල බිම වදින විට මොහුනේ මස් පිළිවෙලට සහ ඉස්ස මුදුනට කම්පනය දැනේ. ඉස්ස ඇතුළත සිට පිටතට සියුම් අඳුරු ධාරාවක් ගමන් කරයි. අනායාසයෙන් සක්මන කරයි. පර්යන්කේ ආශ්වාස ප්‍රශ්වාසයට සතිමත් වේ. හුස්ම ගන්නවා දැයි නොදැනෙන ඉතාම සියුම් හුස්ම ගැනීමකි. බොහෝ විට කය ඇතුළත යඹුරුම තැනකට ඇදීගෙන යයි. සතිමත් සහ සංසුන්ව එතන ඉදීම. සමහර වෙලාවට හිස සහ ශරීරය ඇතුළත සියුම් අංශු ප්‍රවාහයක් ගලාගෙන යයි. බාහිරින් එන බාධක සියල්ල තිබුණත් එය සතියට බාධාවක් නොවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා. තරංගණී. තරංගණීටත් එසේම වේවා. ඉතින් මේ වර්තාවෙන් වෙන වෙන කියන්න දෙයක් නැහැ.
ඕක ඉතින් ඕක වෙනවා නම් ඕක වෙන්න ඇරලා ඔබ නෑ සතුටු තිතින් දිගටම වෙන්න අරින්ද විශේෂයෙන්ම ඒ කත්කාය ඇතුලේ ගැඹුරු දැනකට යනවා කියපුවාම හිමීට 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 එතනට ගිහින් ඒක කාය ඇතුළේට හිත ගිය ඕනේ වෙලාවක හොඳට බය නැතුව එතනට සතිමත් වෙන්න. එතකොට ඔය ඇතුලේ තියෙන තව තියෙනවා නම් ඇදෙන්න ඕනේ ඒවා. ඕවා තව 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 ඇදී ඇදී එයි. ඒවා ඇදිලා ඇද්දි ඊළඟ ඊළඟ මට්ටමට ඊළඟ කෙලෙස් ප්‍රවාහයට හිමීට සතු කරගෙන යෑ. ඉතින් හරගෙන 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 යද්දට ගියාට පස්සේ තියෙන කඳුබල. ඉතින් කඳුබල ගියාට පස්සේ එතනම් මේ මොන ගේමලද තවත් මේක අහගන්න බෑ දැන් නාස්සන් දුන්නේ. ඊට පස්සේ තමයි හොඳම වතුර ටික තියෙන්නේ. එතින්ද අපි දැන් ඒක හම්බෙනකම් හම්බැලි නැතුව ටයිම් ටේබල් එකක් හදන්න දිගටම ටයිම් ටේබල් එක කරන්න. මේකේ අහවල් දේ හදන්න ඕන කියලා නෑ. භාවනාව අවශ්‍ය විදිහට පෙළ ගැහිලා තියෙනවා. ඔබ දිගටම කරමු. දරුවන් තමයි. අස්සන මාතාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද දින පරයන්ක භාවනාවේ යෙදී සිටින විට පපුවේ උස් පහත් වීම පිළිබඳව සතිමත් වූයි. එහිදී පපුව ඉහළට ඇදෙන විට උදරයද ඉහළට ඇදෙන බව, එවිට වාතය නාසය දිගේ ඉහළට ඇදෙන බව සිතිමි. පපුව සහ උදරය පහළට යන විට ප්‍රශ්වාස වාතය නාසය දිගේ පිටවන බවත් සිතිමි. එක වේලාවක් යන විට උෂ්ණ පිළිබඳව දැනුමක් නැති වූ අතර පපුව සහ උදරය උෂ්පහත් වන බව දැනුනි. පසුව නින්දකුස් තිබී ඇහැරුණ විටදී පපුවේ උෂ්පහත් වීම දැනුණ නමුත් උෂ්ණ පිළිබඳව නොදැනුනි. ඉන්පසු නිතරම නින්ද යන තත්ත්වයක් ඇති වී සක්මන් භාවනාවේදී ධනේශේ සුළු තිබීමක් ඇති වී ඒ දෙස සතිමත් වූ විට පසුව වේදනාව නැති වේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිවියක් සහ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සසරින් මිදර වීමට පතමි. විශේෂම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මීට වැඩි සම්මානය තොරතුරු ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. පර්යංගේ හොඳට ලස්සනට ලියලා තියෙනවා. සක්මන් මල්ලෙන් ගහලා ෂේප් වෙලා ගිහින් තියෙනවා. කකුලේ රිදුමක් ආවා හම්බුනේ. රිදුමට ලැජවත් වුණා. වාහනේ රිදුම වේවා නිරෝගී වේවා කියලා ඉතරයි සක්මන. දැන් සක්මනේ අනිවාර්යයෙන් මීට වැඩි තොරතුරු අවශ්‍යයි. මේ පර්යංගේ ලියලා තියෙන විදිහට. පරයන්කේ කොහොම හොදට ලියවිලා තියෙනවා. පරයන්කේ තමන්ට අවශ්‍ය තැනට හිත තිබ්බට පස්සේ අපි කියන එක තැනකට විතරක් හිත තියාගෙන බලාගෙන ඉන්න කියලා. ඉතින් එහෙම එක තැනකට විතරක් හිත තියාගෙන බලාගෙන ඉන්න කියලා කියන්නේ එතන කලපදියම් වෙන්න නෙමෙයි. ඒ හරහා මේක අල්ලගන්න. ඉතින් මෙයා මෙහෙම පැත්තකටලා එක තැනකට ගිහලා බලාගෙන ඉඳියට පස්සේ යාට තේරෙනවා මේ පපුවක් දැනෙනවා, උදරයක් දැනෙනවා, නාසයක් දැනෙනවා. ඒ කියන්නේ දැන් මේ අපි එක තැනක බලන් හිටියා කියලා හුස්ම එතන විතරක් වෙන්නේ නැහැනේ. හුස්ම යන ක්‍රියාවලියක් තියෙනවා. දැන් මේ ක්‍රියාවලියට හිත ගිහිල්ලා. ක්‍රියාවලියට හිත ගිහිල්ලා දැන් මේ හිත ගියේ එකට කලබල වෙන්න ආමතුගේ උදරය බලන්න විතරයි. එහෙම නැත්නම් එකතරක් තැනක් තෝරගන්න විතරයි. මොනාටද මේ නහයට යන්නේ කියලා නහය තද කරගන්නවත් කවුරු තද කරලා ගන්නවත් නැහැ. යන්නේ එකට වෙන්න අරලා දැන් බලන් ඉන්නවා. ඉතින් මේ අර මුළු ක්‍රියාවලියටම චක්‍රේට රෝදේටම හිත වැටිලා. ඉතින් එහෙම කරගෙන ඉඳි කියනවා මේක හුස්ම සියුම් වෙලා හුස්ම නොදැනී ගියා. ඒ හුස්ම නොදැනී ගියාට ඒ සියුම් එක නොදැනී ගියාට දැන් ගොරෝසු ඒ වටින් පැට. මේ පපුවේ චලනය තාම තේරෙනවා. හැබැයි හුස්ම තේරෙන්නේ නැහැ. උදරයේ චලනය තාම තේරෙනවා. ඉතින් මේක ගිහින් ආයේ හුස්මකට ඇවිල්ලා ආයේ අර නිින්ද නැතර නිින්දකට වගේ ගිහින් ආයේ අර නොදැනී තත්ත්වයට යනවා. ඉතින් මෙහෙම චල නින්දට යනවා කියලා කියන්නේ මේ චලනය වෙන එකක් දැනෙන්නේ නැහැ කියන කතාවනේ. හුස්ම දැනෙන්නේ නැතුව ගියට පස්සේ චලනය දැනෙනවා. ඊට පස්සේ නින්දක් ගැන කතා කරනවා. නින්දක් ගැන කතා කරන්නේ අර චලනයක් දැනෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ඒ සංඥාවවත් ගන්නෙ නැහැ. ඒ ඒ සංඥාවත් ගෙවිලා යනවා. ඒකට ප්‍රතික්‍රියා කරන්න නැතුව බලන්න. ඒ කියන්නේ හුදෙකලාවට දැන් හිත ශරීරයට ඇවිල්ලා තියෙනවා. ඒ ශරීරයට ආවා කියන එකට අවදිමත් වෙන්න බැරි වෙනවා. ඒ චලනයන් ගෙවිලා 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 ගියාට පස්සේ අපිට හිත තියාගෙන ඉන්න මොනවා හරි කෙංගෙඩියක් හෙල්ලෙන්න ඕන නැහැ. ඔය මුකුත් හෙල්ලෙන්න නැතුව ගියාට පස්සේ ඊට පස්සේ සතිය තියෙනවා. සතිය හැංගිලා තියෙනවා. හරි
මේ මතුවෙන්න තැනක් නැති නිසා. ඊට පස්සේ ඒක ආයෙ මතුවෙන්නේ ආයෙ හුස්ම මතු. ඒ හැම මතුවෙලා ආයෙ හුස්ම නොදැනි තැනට යනවා කියලා කියන්නේ. ඉතින් මේක හොඳට තව චක්‍ර කැරකෙන්නේ. ඒ චක්‍ර කැරකෙද්දී අපි දැන් මේ නින්දට යන නිසා අපි යන්න ඕන මොන වෙලාවෙක නින්දට යන්නේ කියන එක අල්ලන්න බලන්න. අනිත් ඒවට සතිමත් වෙලා සාමාන්‍ය දේ සතිමත් වෙන ගම හුස්ම නොදැනී ගියාට පස්සේ මේ චලනයන් ටික විතරක් දැනෙන්න පටන් ගත්තට පස්සේ දැන් පොඩ්ඩක් පටි බග කරගෙන එහෙම බලන් ඉන්න ඕනේ. දැන් පුළුවන් නම් නින්ද ඵලයන්, දැන් පුළුවන් නම් නින්ද ඵලයන්, දැන් පුළුවන් නම් නින්ද ඵලයන් කියලා. ඒකට හරියටම නින්ද ඇද්දි අල්ලන්න පුළුවන් වෙනවා. ඒකට කියනවා නින්දේ පටන් ගන්න. නින්දේ හට ගැනීමට සතිමත් වෙන එක. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා මේ සන්දර්භයේ යටදී. ඉතින් ඒකට දාගත්තට පස්සේ මේ නින්ද හරහා යන්න පුළුවන්. නින්ද හරහා ගියා කියලා කියන්නේ අලුත් අවදිමත් භාවයක් එනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන සැකස්ම පර්යාංගයේ දෙනවා. කරුණා කරලා ඒක සක්මණෙත් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. කරලා තියෙනවා ලියලා නෑ කම්මැලිකම්. හොඳයි. අපි යනවා ඊළඟ වාර්තාවට. පළවෙනි වාර්තාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට මුලදී භාවනා කරන විට ආලෝක ඉදිරියකීමට හැකි වුණා. ඉන්පසු භාවනා කරන විට මොහොනේ සතුන් දඟලනා වගේ දැනිනි. ඊටත් පසු භාවනා කරන විට නරක දෙපස තද වේදනාවක් දැනී විනාඩියක් පමණ හිත සමාධි වුණා. ඉන් සතියකට විතර පසු මට භාවනා කරන විට හිත සමාධි වෙලා ආලෝකෙදි පෙනී එක එක රූප මැවෙනවා. දැන් දින කිහිපයක සිට භාවනා කරන විට පැය භාගයක් පමණ භාවනා කරන විට හිත හැංගෙනා වගේ දැනෙනවා. මෙය පහදා දෙන්න. ඔබ වහන්සේට මේ ආත්මයේම මාර්ගඵල නිවන් අවබෝධය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. හොඳයි. මේකේ මං හිතන්නේ ආධුනිකයෙක් වගේ එක්කෙනෙක් කියලා තියෙන, එහෙම නැත්නම් අපේ සට වැඩ සටහන් වලට වැඩිපුර සම්බන්ධ වෙච්ච නැති එක්කෙනෙක් කියලා තියෙනවා වගේ තමයි තේරෙන්නේ. කෙලින්ම මේක කියනවා මම මුලදී භාවනා කරන විට ආලෝකයට දතියි කියලා. මෙතරල අහගෙන හිටපු වාර්තාවල පැහැදිලිව තිබුණා සම්මල මේකයි පරයන් කියන්නේ. ඉතින් මේ භාවනාව කියපුවම මම දන්නා මේ සම්මල ගැන කතා කරනවා පරයන් කියන කතාවක් විදියට. දෙක අනිවාර්යෙන් ලියන්න ඕන. ඊට පස්සේ අපි ලියන්න ඕන සක්මන ගැන කතා කරනවා නම් සක්මනට කොහොමද හිත තිබ්බේ, මොන වගේ නිරීක්ෂණයන්ද කෙරුවේ. අපි ඒකනේ පළවෙනි දවසේ මම රෑ ඇවිල්ලා කතා කිව්වේ සක්මනේ ආකාරයයි සක්මනේ සංවේදනයයි ලියන්න. ආස්වාද ප්‍රසවාසයේ ආකාරයයි සංවේදනයයි ලියන්න. දැන් ඉස්සෙල්ලා වාර්තාවේ ලියලා තිබුණනේ අපි ආස්වාද ප්‍රසවාසයේ මෙහෙම 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 වෙනවා. ඒ ටික ලියන්න. ඊට පස්සේ මේ කොයි වෙලාවේද මේ ටෝච් එක ගහන කතාව එන්නේ, කොයි වෙලාවද මේ ආලෝකය එන්නේ කියලා අරක හරහා කියන්න ඕනේ. මේ භාවනාව වැඩෙන එක්කෙනෙක්, භාවනාව හොඳට වැඩෙන එක්කෙනෙක්. ඉතින් එයාට භාවනාව වැඩෙන්න සති සම්පජඤ්ඤය කියන එක ඒක වැඩෙන්න ඕන. ඒක වැඩෙන්න ඕන නිසා මුල ඉඳලම මේකේ මේ පාර අපිට අල්ලා ගන්න පුළුවන් වෙන ආකාරයට මේක කෙරෙන්න ඕනේ. මෙයාට පාර අහුවෙන්නේ ආලෝක වේ ආපු තැන ඉඳලා. ඉතින් ඒ ආලෝක තැන ඉඳලා ආපු තැන ඉඳලා පාර අහු වුණාම ඒක පුරුදු වෙන්නේ තමන්ට කැමති ඕන තැනින් ගන්න. එහෙම නැතුව තමන්ට කැමති ඕන තැනින් නෙමෙයි මේ පටන් ගන්න තැනින් අපිට ඕන තැන ඉඳලා කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා බලාගෙන යන මානසිකත්වය හදාගන්න. ඒක හදාගත්තට පස්සේ මේකේ ලියලා තියෙන කරුණු බොහොම හොඳයි. මේ විදිහටම භාවනා කරන්න, මේ 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 ආකාරයට මේකේ ඉඳ භාවනා කරන්න. භාවනා කරන ගමන් ඊට ඉස්සෙල්ලා තියෙන තොරතුරු අරගෙන ඒවට දැනුවත් භාවයේ පවත්වාගෙන පවත්වාගෙන ඉන්නේ ආලෝකයෙන් කොහොමද. ඊට පස්සේ ආලෝකයෙන් සතිමත් වුණාට පස්සේ මොකද වෙන්නේ, මේ කූඹි කනවා වගේ එක මොන වෙලාවේද ඉන්නේ ආලෝකයේ ඉස්සෙල්ලාද පස්සේ. ඊට පස්සේ ඒක දිහා බලන් හිටියාම මොකද වෙන්නේ, ඊට පස්සේ ඒ වෙන එක දිහා බලන් හිටියාම මොකද, ඊට පස්සේ මේ නල දෙපස තද වෙන එක දිහා බලන් හිටියාම මොකද වෙන්නේ, නල දෙස තද වුණාම මොකද කරන්නේ කියලා මේක ලස්සනට එක දිගට ගලන ගඟක් වගේ ලියාගෙන ඉනියොත් අපි එතකොට එක තැනක හිර වෙන්නේ. ඉතින් මේකේ අර ඒ හිර වෙන හැකියාව තියෙන්න පුළුවන් මොකද මුල තොරතුරු නැති නිසා.
ඉතින් ඒක හදාගන්න කියලා කියනවා. ඒක හදාගත්තට පස්සේ මේක කියනවා මේ භාවනා කරන විට හිත සමාධිය දලා ආලෝකය ලැබෙනී එක එක රූපමය වෙනවා. දැන් දිනකීපයක සිට භාවනා කරන විට බය භාගයක් පමණ හිත හැංගෙනවා වගේ දැනෙනවා. ඉතින් ඒවා ස්වභාවයෙන් සිද්ධ වෙන දේවල්. මේ මේ කරලා තියෙන නිරීක්ෂණයන් ටික බොහොම හොඳයි. හැබැයි ඒකේ පදනම මේ පදනම ගන්න උනන්දු කරන එක තමයි කරන්න තියෙන්නේ. භාවනා කරන විදිහට භාවනා කරන්න මීට වැඩිය පදනමක් ඇතුළ ලියන්න පුරුදු වෙන්න. එතකොට තව මේකට කස කැවිලා එන්න අවශ්‍ය කරන තොරතුරු මොනවාද කියලා අහුවෙනවා. තෙරුවන් සරණයි. ඒ මේ ලියපු එක්කෙනාට කතා කරන්න අවශ්‍යද? නොනලි මොන හරි කියන්න තියෙනවද? මං කියපු එක නම් බලන්න. ඒ කියන එක තේරුණානේ. භාවනා කරන විදිය හොඳයි, භාවනාවේ අත්දැකීම් ටික හොඳයි. හැබැයි ලියන්න සක්මන ගැන කතා කරන්න පරණ එක සක්මන ගැන කතා කරනවා නම් සක්මනේ කොහොමද හිත කියන්නේ, එතන ඉඳලා මේවා සක්වලට කොහොමද යන්නේ. පර්යන්කය ගැන කතා කරනවා නම් ආස්වාද ප්‍රසවාසයේ කොහොමද හිත කියන්නේ, එතන ඉඳලා කොහොමද මේ සත්‍යයන් වලට එන්නේ කියලා ඒ ගලණය ගන්න. ගලණය ගත්තට පස්සේ හොඳට යම් ගම්මක් පිම්මක් එන්න පුළුවන්. පෙරවන් සරණයි. හත්වන වාග්දාව. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. සතිමත් සක්මන්. බොරු පොළවේද සිමෙන්ති පොළවේද සක්මන් කරමි. බොරු පොළවේ සක්මන් කරන විට සක්මන් කරන බව සිතට තදින්නේ. පාදයන්ට සුළු රිදුමක්ද දැනේ. කුඩා කාලකට පාදයේ ඇඟිලි විලෝම සහ පාදයේ මැද කොටස ස්පර්ශ කරන බව දැනේ. පාද ඔසවන බව, පොළොව මත තබන බව, ඉදිරියට ගෙන යන බව දැනේ. වරකට දැනෙන්නේ එක සිතුවිලි. මේ අතර මාර්ග වෙනදාම් කරන විට ශබ්ද විකාශනයේ අන්තයේ හඳුද ඇසේ. මොහොතකට සිතුවිලි ඒ කරා ගොස් නැවත සක්මන වෙත සිතේදී. සක්මන් භාවනාව නිම කර සැමින් කුටිය වෙත පැමිණි මාහට කොන්ද ප්‍රදේශයේ අධික වේදනාවක් දැනෙන්නට විය. උස තුළ විශාල ගලක් තැන්පත් කර ඇතිසේ විශාල අපහසුවක් දැනුනි. සිතගෙන සිටීමට පවා අපහසු වූ බැවින් ඇඳේ හාන්සි උනමි. ටික වේලාවක් ගත වුවත් ගතේ අපහසුතාවයන් ඉලසමි. යළි නිවස බලා යන්නට සිටිමි. අපහසුවෙන් වාඩි වී අන්තරාය නිවාරණ පිළිත තුන්වරක් කීමි. වේදනාව දැනෙන ස්ථාන ගැන සිතුවිලි. කොන්ද කැඩී ඇති ආකාරයක් දැනේ. උස තුළ මහා ගලකි. දැන් පැමිණෙන්නේ වේදනාත්මක සිතුවිලි පමණි. එකිතා වචන පාවිච්චිය අඩු කිරීමට සිතාගත් නිසා කිසිවකු හා පැවසීමටද සිත් නොවේ. මෙලෙස ඉතිරි දවස් තුන ගත කරමේ කිරිසිදැයි සිතුවිලි. ටික වෙලාවක් ගත වුණි. රිදුම් ටිකෙන් ටික අඩු විය. සෙමෙන් සක්මන් කළ හැකි විය. පසුදා වන විට මා සම්පූර්ණයෙන් සුවපත් වී තිබුණි. සත්‍යමත් පරයන්ගේ අඬපටේට සවන් දුන්නේ. සිත ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙත යොමු විය. නාසයෙන් වාතය ඇතුළු වන බව දැනේ. පපු ප්‍රදේශයේ වාතය ගමන් කරන බව දැනේ. ටික වේලාවකින් මාහට නින්දකොස් ඇති බව දැනුනි. ඒ තිගැස්සී අවදි වීම සිදු වූ නිසා මෙලෙස කීප වතාවක් සිදු විය. ඒ අතර ආශ්වාස ප්‍රශ්වාසයටද හිත යොමු විය. එක වේලාවකින් එක්වරම ප්‍රතිමාවක හිස කොටස පෙනී අතුරුදහන් වී ඒ බුද්ධ ප්‍රතිමාවක් වනට ඇදී සිතුවිල්ලක් හට ගැනීම නැවත හුස්ම ගැනීම හා පිටවීමට සිත යොමු විය. කෙටි හුස්ම සහ දීර්ඝ හුස්ම හුස්ම ලෙසින් දැනුනි. සිතුවිලි ගලා යෑමට සිදු විය. හුස්ම ගැනීමේදී හුස තුළ පිම්බෙන ස්වභාවයක් දැනුනි. පිටික සිත අතීත සිදුවීම් මතකයට නම්ව භාවනාවක යෙදී සිටින බව අමතක කරමි. එම සිද්ධිදාමයන් එකිනෙක සිහි වී ඒ මතම ගැළී සිට ක්‍රමයෙන් නතර වේ. එවිට මා භාවනා කරන බව සිහිපත් වේ. සිත සෙමින් ආනාපාන සතිය වෙත ගමන් කරයි. පිටක බෙල්ල ප්‍රදේශය හා කොන්ද ප්‍රදේශය ඍජු නැති බව දැනේ. එය සකසා ගතිමි. මෙයද කීපවරක් කිරීමට සිදු වී නොදැනීම වෙනස් වන කහෙහි පිටු බව දිගටම පවත්වාගෙන යන්නේ කෙසේදැයි පැහැදිලි කරන සේක්වා. ඊ කරුණාවෙන් ඉල්ලා සිටිමි.
වහන්සේට මේ භවයේදීම නිවන් මඟ අවබෝධ වේවා. එහෙම වේවා. මේ වාර්තාව කොට ගන්න. මේ වාර්තාවේ සක්මනේ සක්මන ගැන කතා කරද්දී ඒ සක්මනේ කියනවා අන්තිමට සක්මන් භාවනා නිම කළ සැනින් කුටිය වෙත පැමිණ මාහට කොන්ද ප්‍රදේශයේ අධික වේදනාවක් දැනෙන්නට විය. කුස තුළ විශාල ගලක් තැම්පත් කරගත්තා තැම්පත් වෙලා තියෙනවා වගේ දැනෙනවා කියන එක ලොකු ප්‍රශ්නයක් කරා. කයට හිත ගියාට පස්සේ ඔය දැනෙන්නේ වේදනා ටික තමයි. අකුල් දෙක වේදනා, කොන්ද ප්‍රදේශයේ වේදනාව, අධික වේදනාවක් වෙනවා කියලා කියන්නේ මං හිතනවා මේ කුස තුළ ගලක් දැනෙනවා කියන එක කුස තුළ ගලක් කියලා හිතනවා. යන් කෙනෙක් ලිව්වා නම් මේ මොකද මේ කොන්දත් එක දිනක් කියලා තියෙන නිසා. ඉතින් මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට මේ වේදනාවල් වලට හිත ගියාට පස්සේ අපිට තියෙන්නේ ඒ වේදනාව මොක වුණත් ගමන්නේ සතිමත් පිරිත් කියන්න දෙමේ. අපි මේ වෙලාවේ මේ කරන්නේ පිරිත් කරනවා. බේත් තුන්ඩෝ කියෝ කිය හිටිය ලෙඩේ සරි බලන්නේ නැහැ. බේත් ගන්න ඕන. අපි මේ බේත් ගන්න වෙලා. බේත් ගන්න වෙලා ආයෙ බේත් ගද්දි ආයෙකින් දොස්තර මහත්මයාගේ දොස්තර මහත්මයාගේ දුන්දෝ කියන්නේ දුන්නේ. බේත් එක ගත්තම හරි බල. ඉතින් මේක මේ මේ ඒ හින්දා අර අපු වේදනාවට බුදුහාඳුරෝ කියලා තියෙන්නේ අපිත් මෙතන සාකච්ඡා කරුවේ. ඔකාවත් කමන්නේ සතිමත් වෙන්නේ කියලා. ඉතින් සතිමත් වෙනවා කියන එක මතක නැහැ. ඒ වෙනුවට වෙන මොකක් හරි කරනවා. ඒ කියන්නේ කයට හිත ගිහින් වේදනාව මතුවෙනවා. වේදනාව මතු වුණාට පස්සේ ඇත්තටම ලෙඩක් තියෙනවා කියනකො. ලෙඩක් තිබුණත් දැන් මේ ලෙඩ තියෙනවා කියන වේදනාව අපි ඒක කයට හිත දාපු නිසා ඉක්මනට අහු වෙලානේ. ඉතින් වාසියක් නේ. ඒකට ද්වේෂ නොකර අපි බලන් ඉන්න පුරුදු වෙන්න. ඉතින් මේකට හේතුව තමයි මේ සතිය වැඩ කරනවා. වැඩ කරන්නේ සතිය කියලා දන්නේ නැහැ. ඒකයි මේ මේකේ මේ ලියලා තියෙන වචන වලින් තියෙන කතාව. මෙන්න මේ වගේ වචන ටිකක් තියෙනවා ඒක මේ මේ වார்த்தාවේ. ඔව්. ඔසවන බව, පොළොව මත තබන බව, ඉදිරියට ගෙන යන බව දැනේ. වරකට දැනෙන්නේ එක සිතුවිල්ලකි. ඒ කකුල දැනෙන එක හිතුවිල්ලක් නෙමෙයි දෙයියනේ. ඒ කකුල දැනීම කකුල දැනෙන එකට දැනුවත් භාවයේ තියෙන. ඒක හිතුවිල්ලක් නෙමෙයි. එතන පොඩි ටපලිල්ලක් තියෙනවා. මේ මේක හිතුවිල්ලක්ද? එහෙම නැත්නම් හිතුවිල්ල නෙමෙයිද කියන එක. අපේ හිතට පුරුදු හිතුවිලි විතරයි. ඉතින් ඒ හින්දා එයා මම හදාගන්න හදනවා මේ දැනෙන දැනීමක් මොනවාද ඒකට කියන්නේ අචේතනාත්මකව දැනෙන දැනීමක් මම දාපු හිතුවිල්ලක්. මේක හිතුවිල්ලක් නෙමෙයි. මේ අචේතනාත්මක වීම නිසා Tamanට පේන දෙයක්. චේතනාවකින් තොරව බලන නිසා පේන දෙයක්. මේක හිතුවිල්ලයි මේකයි අතර වෙනස්. හිතුවිලි එන්න පුළුවන් එක්ක චේතනාත්මක. එහෙම නැත්නම් හිතුවිලි එන්න පුළුවන් අපේ ඇතුළේ තියෙන කෙලෙස් හැදිස්සලා එන්නේ. හිතට ගියාට පස්සේ. දැන් මෙතන හිතට ගියේ නෑ, මෙතන කතා කරන්නේ කකුලට. ඉතින් ඒක හිතුවිල්ල නෙමෙයි. ඒක තවත් දැනීමක් විතරයි, තවත් සතිමත් වීමක් විතරයි. අන්න ඒ වගේ ඊට පස්සේ කියන ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬ දැසි මොහොතකට සිතුවිලි ඒකරා ගොස් නැවත හිත ඇදී. යන්නේ හිතුවිලි නෙමෙයි දෙයියනේ. යන්නේ අවධානය. ඉතින් ඒක හැදෙන්න ඕන. ඒ මානසිකත්වය හැදුනට පස්සේ මේ හැම දෙයකටම අපිට එතකොට දැනෙනවා කියාගෙන යන්න පුළුවන්. ඉතින් භාවනාව හොඳට සිද්ධ වෙනවා. සිද්ධ වෙද්ද වුණාට පොඩ්ඩක් ආසයි බයයි කියන ගතිය තියෙනවා. භාවනා කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට පුළුදු එකක් හරි බොම්බයි මොටයි එකක් හරි හම්බ වෙයි. ඒක ජොලිය කකා ඉන්න පුළුවන් කියලා කල්පනා භාවනා. භාවනා කරුවාට පස්සේ ඇඟේ තියෙන වේදනාවල් එනවා, දරා ගන්න බැරි දේවල් සිද්ධ වෙනවා කියන ඒවනම් වෙන්න බෑ. එහෙම දන්නා නම් මේ පැත්ත පලාතේ ඉන්නේ නැහැ කියන කතාව තමයි කියන්නේ. සතිමත් වුණාට පස්සේ ඒ ටික තමයි එන්නේ. ඉතින් ඒක එහෙම එන්න භාවනා කරනවා කියලා කියන්නේ හොඳට භාවනා වෙලා. ඒ ආවට පස්සේ අපේ හරි දෘෂ්ටියක් තියෙන්න ඕනේ ඒවට.
ඒවටත් සතිමත් වෙන්න. ඉතින් ඒ හින්දා ඒ හරි දෘෂ්ටිය තියාගෙන මේක කෙරුවොත් මේ හැම එකක්ම දැඩීම් සම්භාරයක් විතරයි, දැනුවත් භාවයක් විතරයි කියන තැනට ගෙනියන්න. මේක ඊට පස්සේ කියනවා දවස් 3කට ඉතර පස්සේ නෑ, දවස් 3 කොහොමද කරන්නේ කියලා ටික වෙලාවක් ගත වුණාම නැති වෙලා. මේ ටික වෙලාවකින් නැති වෙන එකට තමයි මේ ගෙදර යන්න හදලා. ඒ වගේ හරියට අපේ හිත අපේ රාට් කරනවා. ඒවට අහු වෙන්නේ නැතුව මේවා අතෝම කාගෙන යන්න පුළුවන් වෙනවා. ඒක තමයි ආතාපි කියලා කියන්නේ. ඒක තමයි වීර්ය කියලා කියන්නේ. අර කඩොල් ලතාට වැක්කිරවලු ඊයම් සොලි උඩේ ඉඳලා අර තාපේ කඩාගෙන යද්දි කඩොල් ලතා කාපව හැරලා ආව නම් මොකද වෙන්නේ? මේතර කෝවිල් නේ හැදෙන්නේ. කඩොල් ලතා කඩාගෙන ගියා දීපන් පළවෙනි සැරේ හැරිලා ආවද දෙවෙනි සැරේ ගියාලු ලෑස්ති වෙලා වක්කරපන් මම කඩාගෙන යනවා. ඊට පස්සේ ඊයන් ටික වැක්කරුවා තවත් ජවේනවා දීගෙන ගිහින් තියෙනවා. ඒ වගේ මේ වගේ දේවල් එද්දී අපි කඩොල්ලෙක් වෙන්න ඕන නෑ, පුළුවන් වෙන දෙයක් වෙද්දී මම බලාගෙන ඉන්නවා කියලා යන්න පුළුවන් වෙන්න ඕන. පිළිත් කොලේ අරගෙන කියවන්නේ නැහැ. හරි, සතිමත් පර්යාංකයේ සඳහන් වෙනවා හඬ පටල සඳහන් ආශ්වාස ප්‍රශ්වාසයේ වූය නාසයෙන් වදන දිවස ප්‍රදේශයේ අපු ප්‍රදේශයේ වාතයේ ගමන් කරන බව ටික වෙලාවකින් මහට නිින්දකෝ සති බව දැනෙනවා කියලා. ඊට පස්සේ ටිකැසි අවදි වුණාට පස්සේ තමයි මේක දන්නේ කියලා කියනවා. ඊට පස්සේ ආය ආස්වාස ප්‍රසවාසයට යොමු වෙනවා කියනවා ටික වෙලාවකින් එකවර ප්‍රතිමාව. එතනත් මේ සිද්ධ වෙන්නේ මේ ආස්වාස ප්‍රසවාසයට හිත දාලා හොඳට කයට හිත ඇවිල්ලා තියෙනවා. ඒ කයට හිත ආවට පස්සේ මේකේ තොරතුරු නොගැනීම නිසා බොහොම ඉක්මනට නින්දට වැටෙනවා. විශේෂයෙන් සක්මණේ නම් තොරතුරු ගන්න පුළුවන් මොකද ඇහැරගෙන අපි දෙයක් කරන නිසා. පර්යංකයට ආවට පස්සේ සක්මනට වැඩි වීර්යයක් තියෙනවා. ඒ වීර්යය තියෙනවා නම් තමයි මේ ආස්වාද ප්‍රසවාසයේ පසු ප්‍රදේශය දැක්කට පස්සේ අපිට ලියන්න පුළුවන් වෙන්න ඕනේ ආස්වාසය කොහොමද දැක්කේ, ප්‍රස්වාසය කොහොමද දැක්කේ, මේක බලාගෙන ඉඳි මොකද වුනේ, ඊට පස්සේ මේ නින්දට යන කතාව එන්න ඕනේ. ඒ මුකුත් නැහැ, මේක තියපු ගමන් නින්ද ගියා නම්. ඒ කියන්නේ ඉතිසිලෙන් දරා නිදාගෙන නැහැ. එහෙම කතාවක් නෙමෙයි මෙතන. මේ සතිමත් වෙලා ඒ සතිමත් තරහ යන ගමනක් තියෙන්නේ. ඒ ගමන ලියවෙන්න ඕන. ඊට පස්සේ මෙතන මේ සිද්ධ වෙන්නේ ටික හොඳයි. ඊට පස්සේ ආය නින්ද ගින් ආය අවදි වෙලා ආය ආස්වාද ප්‍රසවාසයට යනවා. ටික වෙලාවකින් ප්‍රතිමාවක් එනවා කියලා කියන්නේ. දැන් මේ හිත දේවල් අල්ලන්නේ නැතුව ඉන්න හිඳ අල්ලගන්න මොන මොන හරි කජු ටිකක්, බොම්බයි මොටයි ටිකක්, මොන මොන හරි වටේට දානවා, රඹුටන් ටිකක් දානවා. ඒකෝර අපි චක්කලා අල්ලගත්තොත් එතකොට එතන හිත පිහිටිනවා. ඉතින් මෙතන කියනවා ඒක නිකන් ඇවිල්ලා ප්‍රතිමාව ඇවිල්ලා ගියා. එළයි ඇවිල්ලා ගියා නම් ඒ කියන්නේ ඉතින් අපි දැනගත්තා එච්චර. අපි දැනගෙන ඉන්න ඕනේ මේ වගේ හිත සියුම් වෙද්දි ඒ වගේ විකාර එනවා. ඒ වගේ විකාර ආපුවම හිත අලබල කරගන්න නැතුව අපි ඒකටත් සතිමත් වෙන එක තමයි කරන්න ඕනේ කියලා. එතනක් කියලා තියෙන්නේ ප්‍රතිපද වෙන සිතුවිල්ලක් අටගන්නේ. ඊට පස්සේ සිතුවිලි ගලායම සිද්ධ වෙලා තියෙනවා. එතන කියනවා විතක සිත අතීත සිදුවීම් වල මතකයට නරවයි භාවනාවක යෙදී සිටින බව අමතක. මොකද භාවනාව කියලා කියන්නේ මොකද? භාවනාව කියලා කියන්නේ වඩනවා කියන එක. මොනවාද වඩන්නේ? සතිය වඩනවා කියන්නේ මොකද? සතිය කියලා කියන්නේ දැනුවත් භාවය. ඉතින් මේ හිතුවිලි ගොඩක ඉන්නවා කියන දැනුවත් භාවය නෙමෙයිද මේ තියෙන්නේ? දැනුවත් භාවය නෙමෙයිද තියෙන්නේ? දැනුවත් භාවය තියෙනවා. දැනුවත් භාවය තියෙනවා. දැනුවත් භාවය තියෙනවා නම් සතිය වැඩෙනවාද? සතිය වැඩෙනවා නම් ඒක භාවනාව නෙමෙයිද? මේ දෙන්නේ භාවනාවකට වුණා කියලා. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නවා භාවනාව ගමනයි මේ ආස්වාද ප්‍රසවාස කියලා හුස්ම ගන්න එක කියලා. භාවනාව කියන්නේ දැනුවත් භාවය වැඩෙනවා. දැනුවත් භාවය තියෙනවා නම් සතිය තියෙනවා. ඒක තමයි අපි වඩන්නේ. හුස්ම ගන්න නිකන් පලංචියට පූර්ණ්‍යය. අපිට කොහොමද වැඩක් පටන් ගන්න තැනක් තියෙන්න ඕනනේ. මෙතන ඉඳලා යන්නේ කියලා කියන්නේ. ඒකට තමයි හුස්ම ගන්න. එහෙනම් අපි හිතන් ඉන්නවා හුස්ම තමයි භාවනාව. ඒක ඒක මකන්න ඕනේ හින්දා තමයි අර මම මූලික උපදෙස් දුන්නාට පස්සේ දෙවෙනි දවසෙත් ඇවිල්ලා කතා කරා. ඉතින් තව රිට්‍රීට් දෙක තුනකට ආවත්
දැන් මෙතන අර පැරණි අය කතා කරද්දි සමහර අයට හරියට කියවන්න නැහැ. ඒක වැරද්දක් නෙමෙයි. අපේ හිතේ තියෙන තුප්පහි ගතිය ඔච්චරයි. ඒක පුළුවන් තරම් උත්සාහ කරනවා. මේ චේතනාත්මකව චේතනාත්මක නොවි ඉන්න ගතිය අමතක කරලා දාලා වෙන මොකක් හරි එළුවට ගන්න. එහෙනම් හොඳට මතක තියාගන්න මේ වෙලා තියෙන භාවනාව. මේ හිතුවිලි වල ගියා දන්නවා කියන භාවනාව. හිතට ගියාට පස්සේ එයා කරන්නේ හිත සද්දාහන් නැහැ නේ. හිත කෑමකන් නැහැ නේ. හිත රබනිකින් නැහැ. ඒ කරපු වෙලায় හිතුවිලි ටික තමයි ඒක තියෙන්නේ. ඒක කියන හෝකා. ඒක එලේ එක දන්නවා නම් දැනවත් භාවයේ තියෙනවා, සතිමත් භාවයේ තියෙනවා, භාවනාව සිද්ධ වෙනවා. එහෙනම් ඒක කියන්න එපා. භාවනාව සිද්ධ බව අමතක වුණයි කියලා. ඉතින් මේ වගේ හොඳට සතිය තියෙනවා. සතිය තියෙනවා. මේකයි සතිය කියලා දන්නේ නැති එක තමයි තියෙන එකම ප්‍රශ්නේ. මේකේ තව සඳහන් වෙනවා තව පොඩ්ඩක් ඉස්සරහට ගිය කතාවක්. විටක බෙල්ල ප්‍රදේශය හා කොළඹ ප්‍රදේශයේ ඍජු නැති බව දැක්. ඒ ඍජු නැති බව දැන්නේ හොඳට කයට හිත ගියාට පස්සේ මේක ඍජු කරගෙන බොඩිය ඉස්සරහට දාගෙන නැලවි නැලවි පැද්ද පැද්දී යන්න පුළුවන්. මේක මගේ කියලා අල්ලගෙන ඉන්න තාක් අපේ අවධානය ඇතුළට ගත්තට පස්සේ බාහිර දේවල් අතහැරියට පස්සේ මේ කය අපි එතකොට කයට හිත දැම්මහම අපි මේ කයේ හුස්ම දිහා බලන් හිටියට පස්සේ අතපය කියන අමතක වෙනවානේ, කටබඩ කියන අමතක වෙනවානේ. ඒ ටික අමතක වෙලා ගියාට පස්සේ කයේ දිගටම හිත දියාගෙන ඉද්දී කයේ ඊට පස්සේ මතුවෙන්නේ ධාතු ලක්ෂණ. ඒ ධාතු ලක්ෂණ මතුවෙන එක ධාතු ලක්ෂණයක් තමයි මේ අපි මෙතන මේ කියලා තියෙන්නේ. මොකද්ද ඍජු නැතුව ඍජු නැති බව දැනෙන එක පොඩ පොඩ වැක්කිරෙන්න පටන් හැලෙන්න පටන් ඒ වැක්කිරෙන්න පටන් ගන්න ආපෝ ධාතුව වැඩි වෙන තියෙද්දි නිකන් හැලීගෙන වැක්කිරීගෙන යන වතුර ගලාගෙන යනවානේ ඒ වගේ වෙනවා. වායු ධාතුව වැටුණා නම් එයා පැද්දි පැද්දි වැඩි වෙනි ගැසි ගැහි ඉන්නවා. පඨවි ධාතුව වැටුණා නම් බොහොම සියුම්මට සෞම්‍ය විදියට දැනෙනවා. එහෙම නැත්නම් බොහොම තද වෙලා දැනෙනවා. ඔය වගේ උෂ්ණ සීතල දැනෙන්න පුළුවන් තේජෝ ධාතු එන එක්කෙනා. ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඔය ආපෝ ධාතුව හරි එහෙම නැත්නම් වායු ධාතුව හරි තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. සමහර අයට පඨවි ධාතුව මතුවෙන එක සිද්ධ වෙනවා. ඉතින් මේ ධාතු ලක්ෂණ මතුවෙද්දිත් අපිට කරන්න තියෙන්නේ මෙතනට එනකම් මේ தත්ත්වෙ එnde ඉස්සෙල්ලා මොකක්ද ඇති වුනේ කියන එක බලන්න. එතකොට මේ ධාතු ලක්ෂණ වලට යන්නේ ඉස්සෙල්ලා යෝනිසෝ මනසකාරය එනවා. එතකොට මේ ධාතු ලක්ෂණ හරහත් යන්න පුළුවන්. මේ ආපෝ ධාතුවට නතු වෙලා මේ වැක්කිරෙන ස්වභාවයට කොහොමද යන්නේ කියන එකට හිත එනවා. ඉතින් භාවනා හොඳට සිද්ධ වෙනවා. මේකේ සාරාංශයක් හැටියට කියනවා නම් කියන්න තියෙන්නේ ඒ සතිය කියන්නේ මෙන්න මේකයි කියලා හරියටම දැනගන්න. දැනුවත් භාවය කියන එක හිතුවිල්ලක් නෙමෙයි කියලා දැනගන්න. මේ වෙන කරුණු කාරණා ටික අනුපිළිවෙලට ලියන්න පුළුවන් වෙන්න ඕනා. ඒ ටික සිද්ධ වුණා නම් වார்த்தාව බොහොම හොඳයි. තියෙන තොරතුරු හැටියට බලපුවාම භාවනාව සතිමත් ආව හොඳට සිද්ධ වෙනවා. ඒ සතිමත් වෙන එකට සන්තෝෂයෙන් ඕක කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි යනවා ඊළඟ වார்த்தාව. අත්දැන වார்த்தාව. අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ. සතිමත් සක්මන්. පසුගිය දිනවල සක්මන් කරන විට සිත සිතුවිලි වලින් පිරි යන ස්වභාවයක් පැවතුණි. සක්මන පටන් ගන්නේ වම දකුණ ලෙස පාද ස්පර්ශ මෙනෙහි කිරීමෙන්. නමුත් සිත එහි පවතින්නේ ඉතා කෙටි කාලයක්. අද දින දහවල සක්මනේදී මෙහි වෙනසක් දුටුනි. සක්මන් කළේ ධර්මශාලාවේ සිමෙන්ති පොළවේ. වම දකුණ ලෙස පාද මෙනෙහි කරමින් සක්මන පටන් ගතිමි. සිත විටින් විට සිතිවිලි වලට ගියත් වෙනදාමෙන් බොහෝ වේලා එහි නොරැඳුනි. සිත පිටගිය බව වැටහුණ සැනින් නැවත පාද ස්පර්ශයට සිත ආවේ. දකුණු පාදයේ යටිපතුලේ තද වේදනාවක් තිබුණ අතර පොළවේ රළු බව එම පාදයට දැනුනි. වම් පාදයේ පොළවේ ගැටෙන විට යටිපතුලට රළු බව මෙන්ම සමහර තැන්වල ඇති සුමට රතියද දැනුනි. සක්මණ පුරාම විටින් විට සිතිවිලි වලට පාද ස්පර්ශයට සිත යොමු. සතිමත් පරයන්ක පසුගිය දින දෙකෙහිම බොඩි ස්කෑන් එකෙන් පසු සිත කයෙහි නොපැවතුන අතර
සිතිවිලි ගලා එන ස්වභාවයක් පැවතුණි. එසේම බොහෝ අවස්ථාවල නිින්ද ගියා වැනි ස්වභාවයක් පැවතුණ අතර ඉඳ සිටි ආසනයෙන් ඉවතට උඩුකය යන විට නැවත ඇහැරුණි. පරයන්කේ වැඩි වේලාවක් පැවතුනේ මේ ස්වභාවයයි. අද දවල් පරයන්කේදී බොඩි ස්කෑන් එක වෙලාවේ ඉන්පසු දකුණු යටිපතුලේ ඇති වේදනාවට සිත ඇදී යන ස්වභාවයක් පැවතුනි. මේ වන විට පාදපතුල් දෙකෙහිම තදබල ලෙස වේදනා පැවතුනි. විටින් විට සිත නිින්ද ගියා වැනි ස්වභාවයකට පත් වූ අතර සිහිනම් වූ සිතිවිලි වැනි දේට දැනුනි. ස්වල්ප වේලාවකින් ISC ප්‍රකෘති ස්වභාවයට සිතේන අතර නිදිමත ගතියක් තිබුණේම නැත. අවට ශබ්ද එනම් පෑන් එකේ කුරුල්ලන්ගේ හා එළියේ කතා කරන ශබ්ද පැහැදිලිව ඒ අවස්ථාවලදී ඇසුණි. සිත ප්‍රකෘති තත්ත්වයට එන විටම පාද පතුල්වල වේදනාවන්ට සිත ගිය නමුත් වැඩි වේලා නොගොස් නැවත නිින්ද වැනි ස්වභාවයට පත් වේ. එයද වැඩි වේලාවක් නොපැවතුනි. පරයන්කය පුරාම මේ ස්වභාවය අත්විඳිමි. හොඳයි. මේකේ සක්මනේ සංවේදනා පැත්තෙන් තමයි වැඩිපුර වැඩ කරලා තියෙන්නේ. සංවේදනාවලයි වේදනාවලයි සිතුවිලිවලයි ස්පර්ශවලයි සතිය පැවැත්විච්ච එක මේ දික චක්‍රයක් හැටියට සිද්ධ වෙන විදිහ ලියලා තියෙනවා. ඒ විදිහට ඔක දිගටම ওই විදිහට තමයි ඔක වෙන්නේ. මේ විදිහට වෙන දේවල් ටික බලාගෙන අපිට යන චක්‍රේ දිගින් දිගටම බලාගෙන ඉන්න පුළුවන්. බලන්න මේ වගේ චක්‍ර කීයක් විතර යනවා. ඒ යන චක්‍ර ගානක් දන්නවනම් ඒ කියන්නේ අපි දිගටම සතිය තියෙනවා. එකම දේ තමයි සිද්ධ වෙන්නේ. හැබැයි සතිය දිගටම පවත්වන අපි බොහොම දැන් යෝසුල බලන් ඉන්නවා. මොනවාද වෙන්නේ කියන එක. ඒකෙන් සිද්ධ වෙන්නේ මේ එළඹි සිහියට මනස සතිය පෙරටුව තියාගෙන ඉන්න උත්ප්‍රේරණයක් වෙනවා. පර්යාංගයේදී සඳහන් වෙනවා මේකේ මුලින්ම හිතුවිලි වලින් ඇවිල්ලා ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාසයක් ගැන වැඩි කතාවක් නැහැ. නින්දකට වගේ යනවා කියලා කියනවා. ඊට පස්සේ උපය වෙනවා වගේ දැනෙනවා. ඊට පස්සේ කියනවා වේදනාවක් එනවා. ඒ වේදනාව ඇවිල්ලා වේදනාව දිගේ දිගටම බලාගෙන හිටියට පස්සේ බලාගෙන ඉද්දී වේදනාව අඩු වෙනවා. ඒ වෙලාවේ නැවත නිින්දකට යනවා. ඒ නිින්ද ගියාට පස්සේ නිකන් ඒ නිින්දක්ද සිහිනයක්ද කියලා කියන්න බෑ. වේදනාව හරහා යන්න යන්න මේ අමුතු ඡායාවල් වගේ එනවා. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඒක තමයි. අපි හිතානින්ද කතා කරන්න තියෙන එක ඒක තමයි තියෙන්නේ. ඔය අපි නන්දි බව පරික්කාය කියන එක මේ දවස් දෙකේ කතා කරුවා. ඊට පස්සේ තියෙන්නේ සංඥා වේදනාවල හිත වැදෙන හැටි. ඉතින් එකෙන් කියන්නේ අපි වේදනාවකට සතිමත් වුණා නම් ඊට පස්සේ වේදනාවට සතිමත් වෙනවා කියලා කියන්නේ වේදනාව හඳුනාගන්නේ නැහැ කියන එක. වෙනග වේදනාව හඳුනාගන්නේ නැහැ කියලා කියන්නේ මේ සියුම් මට්ටමේ සංඥාවල් ගන්න නැහැ. ඒක කොටිත හාමුදුරුවෝ කියනවා මදුපිණ්ඩික සූත්‍රයේදී යච්ච වේජේති සං සංජානන්තිය. වේදනාවක් තියෙනවා නම් සංඥාවක් තියෙනවා. තියෙන වේදනාව දිහා බලන් ඉන්නවා කියලා කියන්නේ මේක වේදනාවක් කියන එක අපි පිළිගන්නේ නැහැ කියන එක. දුක වේදනාවක් හරි සුඛ වේදනාවක් හරි වේවා පිළිගන්නේ නැහැ කියනවට වැඩිය ඒක වේදනාවක් එහෙම නැත්නම් දුක හරි වේදනාවක් කියලා අපි ඒක තහවුරු කරන්නේ. ඒක දුක වේදනාවක් කියලා තහවුරු කරන්නේ කොහොමද? බාන්තිකක් ගාලානේ. දුක වේදනාවක් මේක තහවුරු කරන්නේ කොහොමද? මේක හෙටත් එන්න ඕන කියලා ප්‍රාර්ථනා කරලානේ. ඒක නෑ. ඒක නැතුව ගියාට පස්සේ මේ වේදනාව කියන සංඥාව අපි ගන්නෙ. ඒකට වේදනාව කියන සංඥාව නොගන්න මේ යට තියෙන සංඥා මට්ටම් ටික වහින්. ඊට පස්සේ ඉන්දක් වගේ යන්නේ අවදියක් තියෙන හැබැයි ඉන්නේ හීනේ. මෙච්චර කල් හිටියේ හීනේක දැන් හීනේක ඉන්නවා කියලා ගන්නවා. අපි ඉන්නේ හීනේක. දැන් මේ ඉන්නේ හීනේ මේකයි කියලා අපිට දැන් දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අවදි ඒකට කියනවා. ඊට පස්සේ කියනවා මෙතනදී නිදිමතක් නැහැ. ඒක හරි ලොකු අවදියක්.
මේ වගේ තත්ත්වයේ ආපුවම නිකන් ඩෝප් එකක් දානවා වගේ තමයි එන්නේ. මොනවාද කියන එක හරියට නෑනේ. හැබැයි හොඳ අවදියක් හරියට සතිය ඉස්සරහට තියෙනවනම් මේ දැක්කත් අපි අවදිමත් වෙනවා කියලා කියන්නේ හීන ලෝකෙට අවදිමත් වෙනවා නිදිමතක් නෑ කියන එක ලියවිලා තියෙනවා. ඊට පස්සේ හැබැයි ආයේ මේ චක්‍රය කරගෙදී ආයෙ නින්දට ගිහින් ආයෙ කතන්දරේ සිද්ධ වෙනවා. ඉතින් මොකක් එක රැයින් එළි වෙන්නේ නෑ. හරි එක හීනෙන් එළි වෙන්නේ නෑ. එක රැයින් එළි වෙනවනේ කොහොමද? එක හීනෙන් එළි වෙන්නේ නෑ. තව මේක යන්න ඕන. ඉතින් මේ වගේ මේ ප්‍රොසෙස් එක ගියාම තව මේක කස කැවි එකම දේ වෙන්න පුළුවන්. හැබැයි උනාට වෙන ලේයර් එකකින් මේක සිද්ධ වෙනවා. වෙන මට්ටමකින් මේක සිද්ධ වෙනවා. අපි දැන් ඔය දන්නවනේ ඉස්කෝලේ ගිහින් අපිට උගන්වන්නේ ගණිතයට එකතු කිරීමයි අඩු කිරීමයි බෙදීමයි වැඩි කිරීමයි රහතරනේ උගෙන ගන්න. PhD ගියත් ඔක තමයි කරන්නේ. එකතු කිරීමයි අඩු කිරීමයි බෙදීමයි වැඩි කිරීමෙන් මෙහා ගණිතයක් නැහැ. ඔය මොන කැල්කියුලස් කිව්වත් වර්ගඵලය කිව්වත් මොන ඵලය කිව්වත් එකතු කිරීම වැඩි කිරීම මිදීමයි තමයි. ඉතින් ඒ වගේ තමයි මේ මේකම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි සිද්ධ වෙන මට්ටම වෙනස්. ඒකෙන් ඉඳ දැනගෙන වැඩේ හොඳට යනවා. දිගටම සතිය පවත්වන්න කියන එක තමයි ඉල්ලා හිටින්න තියෙන්නේ. අපි බලමු ඉදිරියට මොනවද එළියට එන්නේ. ස්වාමීන් වහන්සේ මම වසර තුනක පමණ සිට කමඨහන් නැවමින් ඉදින් බ්‍රැකට්ස් මාසකට දිනක් දෙකක් භාවනා කරමි. ඊට අමතරව දිනකට පැය ආයේ වාසි කියන්නේ භාවනා කරන්නේ මාසකට දිනක් දෙකක්. මම වසර තුනක පමණ සිට කමඨහන් නැවමින් ඉදින් බ්‍රැකට්ස් මාසකට දිනක් දෙකක් භාවනා කරමි. ඒක පැන්ට්‍රි විදින් බ්‍රැකට් സമയ කමඨහන් සුද්ධ කරන්නේ මාසකට දිනක් දෙකක්. කියන්නේ භාවනා කරන එක දිගටම කරනවා. හොඳයි. ඊට අමතරව දිනකට පැයක් හෝ පැය එකමාරක් පමණ පාන්දරට පුරුද්දක් වශයෙන් භාවනා කරමි. දැනට මාස ගණනාවකට පෙර ආනාපාන සතිය වඩන විට ක්‍රමක්‍රමයෙන් දීපු කෙටි වශයෙන් හුස්ම වැටි හුස්ම නදනී ගොස් එහෙත් ශාරීරික දැනීම සමග හුස්මේ සිත පිහිටුවා භාවනා කරමි. එවිට මට මුළු ශරීරයම නදනී ගොස් අත කකුල සොලවා බැලූ අවස්ථාවක් තිබුණා. නමුත් ඒ තත්ත්වයේ ඊට ටික කාලයකට පසු වැඩෙන්නේ නැතිව ගියා. ඊට හේතුව මාගේ වීරයේ අනුපමක් යයි සිතා හුස්ම රැල්ලේ සිත පවත්නා විට බාහිර අයාලේ යන සිතුවිලි ගලා එන විට නැවත ආයාසයෙන් හුස්මට සිත ගනිමින් භාවනා කරනවා. එහෙත් ඒ තත්ත්වයට නැවත පත්ුනේ නැහැ. එහෙත් දැනට දිගටම භාවනා කරගෙන යනවා. පෙර කාලයේ සක්මන් භාවනාවේදී සිත රැඳුණා පැය කාලක් පමණ යන විට හරකැවිලි ගතියක් ඇති වී දාගිය දාගින එනවා. දැන් නම් මේ තත්ත්වය පහව ගිහින්. පයට හොඳට දැනි යම් වේලාවට දණහිස ශබ්දයක් යාන්තමට ඇසෙමින් තවත් වේලාවක් තවත් තැන්වල සුළු වේදනාව දැනෙමින් සක්මන් කරනවා. මාගේ මේ තත්ත්වය වෙනස් වූයේ ඇයිදයි පහදා දෙමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. හරි. දෙවන්තාව දෙන්න. මේකේ සඳහන් කරලා තියෙනවා මේ වටාවේ සක්මනේ පරයන්කේ දෙකේම බොහොම හොඳට භාවනාව දෙන්න. ඒක හොදන්න දෙයක් නැහැ. හැබැයි භාවනාව සිද්ධ කරන්නේ මේ දේවල් නිත්‍ය කරගන්න බලන්න. භාවනාව සිද්ධ කරන්නේ මේ දේවල් සැප කරගන්න බලන්න. ඒ හිඳ පොඩ්ඩක් එහෙම එවම ප්‍රශ්නයක්. ඒක තමයි මේක මේ අහලා තියෙන්නේ. මේ එක තත්ත්වයකට ගිහින් දෙනා මේ මුළු සැලීම අතක් කකුලක් සුලවා බැලූ අවස්ථාවද තිබුණා. නමුත් ඒ තත්ත්වය ඊට කාලයක පස්සේ ආවේ නැහැ. මේ නොදැනෙන තත්ත්වයකට ගියාට පස්සේ ඒ යම් සැපයක් තියෙන්න ඇති. ඊට පස්සේ අපේක්ෂායක් ගිහින් තියෙනවා. දැන් ඊටත් එන්න ඕනේ අනිද්දාත් එන්න ඕනේ දිගට වෙන්න ඕනේ මම ඔයා එක ඉන්නවා කියන කතාව. ඉතින් අද දේශනාවේ තිබුණානේ අපිට තණ්හා ඇති වෙන ආකාරය. භව තණ්හා ඇති වෙන ආකාරය කොහොමද භව තණ්හා ඇති වෙන්නේ? භව රාගය එනවා. මට හරියටම ප්‍රොසෙස් එක මතක නැහැ. භව රාගය එනවා, භව නන්දිය තියෙනවා, ඊට පස්සේ භව ස්නේහය තියෙනවා. ඊට පස්සේ භව
මුචාලනවා ඊට පස්සේ බව පරිලා බව විපාසයෙන් බව පරිලාහයෙන් ඇවිල්ලා මේක බව තණ්හාවෙන් හිත පෙළ ගැහෙනවා ඉන්නේ. ඉතින් ඒ කතාව තමයි මේ කියන්නේ. ඔයා ආවා ඔයාට රාගයක් ආවා ඇයි අනේ වා හිතක් දෙන්න බැරි කියන කතාව අහගෙන ඉන්නවා. ඉතින් එහෙම අපේක්ෂාවක් තිබුණොත් හිත රෝණ කරලා දෙන අපිට දුකක් දෙන්න ඌ එන්නේ නැහැ. ඉතින් අපි අනාගෙන ඉවරයිනේ. අපි මේ සතිමත් වෙන්නේ පුදු දැනුවත් භාවය කියලා කියන්නේ හේරීමක් නැතුව බලාපොරොත්තුවක් රහිත. මේ බලාපොරොත්තුවක් රහිතව සතිමත් වෙද්දී තියෙන එකට සතිමත් වෙනවා මිස ආපු එකක් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ඕකට තමයි කුකුච්චේ කියලා කියන්නේ. ඊයේ ආපු එක අද නැහැ කියලා පසුතැවි තැවි. ඉතින් එහෙම එන්නේ මේ භාවනාව දියුණු වෙනවා. කුකුච්චේ එන්නේ නැහැ අඩියක් ගහලා ආවදින් දාගන්න කුකුච්චේ නැහැ. ඒගොල්ලන්ට මේ ප්‍රශ්න මොකුත් නැහැ. මේ ප්‍රශ්න දෙන්නේ භාවනා කරලා. ඉතින් ඒ හින්දා මේ යමක් ආවට පස්සේ කුකුච්චේ එන්න හේතුව තමයි. අතීතයේ ගැන අපි පසුතැවෙන්න හේතුව තමයි. ඒවල් දොරවල් දෙමිත් ඒ ඔක්කොම කතන්දර ටික අද පාද කරලා දැම්මට දැන් භාවනාවෙන් මොකක් හරි ආවොත් ඒක මගේ කරගෙන ඉන්න නිසා. ඒ හින්දා ඔය කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ වෙලාවේ තියෙන එකට ලකුණා. ඉතින් මේ වෙලාවේ තියෙන එකට සතිමත් වෙද්දී කුකුච්චේ එන එක ස්වභාවිකයි. ඒක ඉගල ගන්න එක නෙමෙයි. ආවට පස්සේ ඒකටත් සතිමත්. මම මේ දැන් මේ නැති එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා ඒක සතිමත්. ඒක දැනගන්න. එතකොට ඒක හරහත් යන්න පුළුවන්. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. සතින් පරිමුඛං ගියේ ලයින තමයි මාතෘක හැම තිස්සෙම. බණ කියද්දී බණවල වචන 500ක් විතර කාර්ය 99ක් දෙන සතින් පරිමුඛ. ඒක තියෙනවා නම් මේ බොහොම ලේසි ගමන යන්න. මේ වීර්ය අඩු වීම ඒ කතා නෙමෙයි. ඊට පස්සේ මේක සක්මණ පර්යංගයේ වෙන් කරලා ලියලා නැහැ. ඉතින් මේක කියනවා සිත හුස්ම රැල්ලේ පවත්නා විට බාහිර අයාලේ යන සිතුවිලි ගලා එන විට ආයාසයෙන් හුස්මට සිත ගනිමින් භාවනා කරනවා. එහෙත් ඒ தത്വෙට නැවතපත් උනේ නැහැ. අරයට තියෙන ප්‍රේමේ. ඔකට තමයි බවමුච්චා කියලා කියන්නේ. දැන් එයා නැතුව බෑ. පිස්සු වැටිලා දැන් එඳ ආයාසයෙන් හුස්ම අරගෙන බලනවා පොම්පයක් දාලා හුස්ම ටිකක් ගහලා බලනවා අපිට යන්නේ නැහැ. අපි කිසිම දෙයක් කියලා නැහැ ආයාසයෙන් කරන්නේ. මේ ආයාලේ හිතුවිලි එනවා කියලා කියන්නේ අපි කය හරහා ගිහින් වේදනාව හරහා ගිහින් අපි හිත මතු කරගන්න. හිත මතු කරගත්තට පස්සේ එන හිතුවිලි ආයාලේ යන්නේවා කියලා දන්නවා. අනේ මේ කොහෙවත් යන්නේවට තියෙන ද්වේෂය නිසා හරි කොහොමද බලන්න අපේ හිත අපිට කරන දේ අපි මූණේ මේ රකින්නේ. හරි ඉතින් මේ වගේ මෙහෙම එනවා කියලා දකින්නවා කියලා කියන්නේ හොඳට සතිය වැඩෙන කෙනෙක්. එහෙනම් මේවා එද්දි වෙන්න අරලා hina වෙලා බලාගෙන ඉන්නවා. අන්න මගේ தත්ත්වය මේකයි කියලා. දැන් ඔක තමයි ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන දේවල් නෙමෙයි තමන්ම දකිනවා. තමන්ගේ තමන්ට මොනවාද වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා මේ අපේක්ෂාව රහිතව නැවත වරක් මම කියනවා කුකුච්චයක් ඇති කරගන්න නැතුව මේ මොහොතට සතිමත් වෙන්න කියලා. ඒ මොහොත ගැන මතක් කර කර ඉන්න එපා. සෝරි. පෙර කාලයේ සක්මන් භාවනාවේදී සිත යෙදුණත් වැය කාලක් පමණ යන විට කරකැවිලි ගතියක් ඇති වී දාඩිය දාගෙන එනවා. දැන් නම් මේ தத்துவයේ පහවගේ ඉන්නේ නැති කියන කතා කරලා වැඩක් නැහැ නේ. පහයට හොඳට දැනි දැනි යම් වෙලාවක දැනෙන ශබ්දයක් ගන්න වෙනවා. වෙලාවක තවත් දැනෙන සුළු වේදනාවක් දැනෙමින් සක්මන කරනවා. ආගේ தத்துவයේ ඒ தத்துவයේ වෙනස් වූයේ ඇයිදයි. ඒක දැන් නැති වෙච්ච එක ප්‍රශ්නයක් කරගන්න. මේ සඳහන් කරනවා මේ යන විට කරකැවිලි ගතියක් එනවා. අයිතු කරකැවිලි ගතිය නැති වෙච්ච එක හොඳයි කියලා. කරකැවිලි ගතිය නැති වෙච්ච එක ප්‍රශ්නයි. ඉතින් ඒ සමහර මේ තමයි චරිත. සමහර චරිත තියෙනවා මොනා දුන්නත් ඒකේ ප්‍රශ්නයක් හදාගන්න ගන්න.
ඉතින් ඒවා එළියට ගන්න තමයි මේ භාවනා කරන්නේ. භාවනා කරද්දී අපේ මේ චරිත ලක්ෂණ මතු වෙනවා. අපේ චරිතය හැදිලා තියෙන්නේ කෙලෙස් වලින්. ඒක මතු වුණාට පස්සේ ඒක දැනගෙන ඒකට සතිමත් වුණොත් අපේ චරිතය වෙනස් වෙනවා. චරිතය වෙනස් වුණාට පස්සේ අපේ ධෛර්යය වෙනස් වෙනවා. ධෛර්යය වෙනස් වුණාට පස්සේ තමයි අපි ඊළඟ උප්පත්තියක් ලබන්නේ නැත්තේ. නැත්තම් මේ චරිතම තියාගෙන ගියොත් භව මුච්ඡාවෙන් යනවා, භව සිනීයෙන් යනවා, ගිහින් භවජ්ජාසනය කරනවා. ඒක ලැබෙගෙන ගහගෙන මේ චරිතය එළියට එන වෙලාව, ඒක එළියට එද්දී එන්න ඇරලා අපි බලන් හිටියොත් භවජ්ජසන භව භවය අජ්ජෝසනය කරන එක්කෙනෙක් එකෙන් එළියට එන්න හොඳට ලකුණු තියෙනවා. එළියට ඇවිල්ලා තියෙනවා දෘෂ්ටියේ වෙනසක් ඇති වෙන්න. මේ අපි සතියයි වඩන්නේ, මේවත් දැනුවත් භාවයකට ගන්න විතරයි ඕන. ප්‍රශ්න කරන්නේ නැහැ. ඉතන තියෙන්නේ කුකුච්චය විචිකිච්ඡාව. මේ ප්‍රශ්න කරනවා කියලා කියන්නේ වෙන දේ ගැන තමන්ගේ සද්ධාව. ඒ ධර්මයේ වැඩ කරනවා කියන එකට සද්ධාව. ඉතින් ඒව සද්ධාවක් නැහැ කියලා මම මෙහෙම කිව්වට මේක ස්වභාවය, මනුෂ්‍ය ස්වභාවය. ඉතින් මේක වෙද්දී දැන් මෙහෙම කියන්න පුළුවන්. ඒක තමන්ට හැදෙන්න පුළුවන්. ඉතින් එසේ වේවා කියලා කියනවා ඊළඟ වර්තාවට. දහවන වාර්තාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අධික නිදිමත භාවනාවට බාධාවක් වෙයි මම සිතේ. නිවසේදී හෝ කුටිය තුළදී දහවලදී නිදිමතක් නොදැනේ. නමුත් භාවනාවට නිදිමතක පරයන්කයට වාඩි වූ සැනින් නිදිමත පැමිණේ. සිතේ කනස්සලු ස්වභාවයෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට පින් සිදු වේවා. උතුම් චතුරාර්ය සත්‍ය කිසිම පහදා දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කනස්සුබල කනස්සලු ගතිය තියෙනවා නම්, නිදිමත ගතිය තියෙනවා නම්, මේකේ කියනවා භාවනාවට ආපු ගමන් නිදිමත එනවා කියලා. භාවනාවට ආපු ගමන් නිදිමත එනවා කියලා කියන්නේ භාවනාවට ආපු ගමන් ආශ්වාසයක් නැහැ, ද්වේෂයකුත් නැහැ, කාමයකුත් නැහැ. ජෝවා දෙනවන නිදිමත එන්න විදිහක් නැහැ. ආස්වාද ප්‍රාස්වාද දෙන නිදිමත. ශබ්ද වලින් බාධාවක් නැහැ. හිතුවිලි වලින් බාධාවක් නැහැ. මම කොච්චර ගැළවිල්ලක්ද කියලා. ඉන්ද දිගටම භාවනා කරා. ඉන්ද ගියාට කමන්නේ හුඟක් කෙලස් ගෙවිලා. ඊට පස්සේ ඉඳගන්න පුළුවන් නම් නිින්ද ඵලයක්. මම ඔබ දිහා බලන් ඉන්නවා කියලා. මේක හැබැයි මේ නින්දට මම මෙහෙම කිව්වට ටිකක් බනින්න ඕනේ. මොකද කොහෙටද හිත තියන්නේ? ආස්වාද ප්‍රස්වාදයේ පේනවනේ. ඒව මුකුත් නැහැ. ඒව එක්ක මේක ලියනවා නම් මේක මොකද ලොකු කමටහනක් එළියට ගන්න පුළුවන් දෙයක්. ඒව මුකුත් නැතෝ. ඉතින් මේක කියන්නේ භාවනාවට පරයන්ගෙන වාඩි වූ සැනින්. ඉතින් මම හිතනවා ආස්වාද ප්‍රස්වාදයක් බලන්නවත් විදිහක් නැහැ කියලා. ඒ කියන්නේ හොඳට භාවනා වෙලා දැන්ටවත් ආස්වාද ප්‍රස්වාදයේ සිදුවුන දැනනවා රාගයේ ද්වේෂයේ සිවුරු. ඒ හින්දා නිදිමත නම් එන්නේ ආස්වාද ප්‍රසවාසයේ හොයන්න එපා, වැඩි කිදිමකින් ගෙඩියක් හොයන්න එපා. ඇවිල්ලා ඉඳ ගන්න පුළුවන් නම් ඉඳ ඵලයක් මම අල්ලනවා කියන ඒක අරමුණු කරගෙන ඉන්න. ඊට පස්සේ හොඳ කරණමක් ගහලා ඇවිල්ලා හැටි සුනාමියකට අහුණා වගේ හිතෙනවා. ඉතින් සුනාමියක් ඒවා කියලා අපි අහනවා. උපදස්සනි වාර්තාව. පින්වත් ස්වාමීන් වහන්සේ, මම මෙම ස්ථානයට ආදිත්‍ය වූවත් මීට පෙර භවනා වැඩසටහන් වලට සහභාගී වී අත්දැකීම් ලබා තිබුණේ ඊට අමතරව පුරුද්දක් වශයෙන් නිවසේදී බුදුන් වැඳ විනාඩි 45ක් පමණ භාවනා කරනවා. වැඩිපුරම බුද්ධානුස්සතිය මරණානුස්සතිය තමයි වඩන්නේ. මම මෙම ස්ථානයට පැමිණීමේදී සිට මේ වෙනතුරු සමය සමාහිත සක්මන් භාවනාව හොඳින් කරනවා. සමහිත සමාහිත නෙමෙයි, ඒ කරන භාවනාව සමාහිත භාවනාවක් නෙමෙයි. ඒක සති සක්මන. හොඳයි. කයට කිසිම අපහසුතාවයක් දැනුනේ නැහැ. පිට ශබ්දබද්ද ඇසුණා. ඒවා බාධාවක් වුණේ නැහැ. අද සවස පරියංක සමාහිත භාවනාවේදී නැවතවරක් සමාහිත භාවනාව නෙමෙයි සතිමත් පර්යන්තය. හොඳයි. සමිත කියන්නේ අපේ සංවිධානයේ නම. කේශාන්තේ සිට පාදාන්තය දක්වා
ගැන බැලීමේදී අමුතු වෙනසක් දැනෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කපුවට උනින් දැනෙනවා. කය සැහැල්ලු වුණා. පාවෙන ගතියක් දැනුණා. නමුත් එම රසය අත්දැකීමට කාලය මදි වුණා. පාදයන්තයෙන් නැගිටීමට සිදු වුණා. තව ටිකක් එම ඉරියව්වේ සිටීමට බැරි වීම ගැන දුක හිතුණා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. වහන්සේට සේම වේවා කියනවා. මේකේ මුලින් සඳහන් කරනවා බුද්ධානුස්සතිය මරණානුස්සතිය කෙරුවා කියලා. මං දැන් ඒ බුද්ධානුස්සතිය මරණානුස්සතිය කරපු පින තමයි දැන් මේ සතිය හම්බෙලා තියෙන්නේ. බුද්ධානු කියලා කපලා දාලා මරණානු කියලා කපලා දාලා සතිය එළියට අරගෙන තියෙන. ඒක වැදගත් මේ ගමන යන්න. හරි. ඒ හින්දා දැන් ආයි ඒවට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ සතිය කියන එක දැනුවත් භාවයේ කියන එක අරගෙන යන්න. සක්මන් කරන ගමන් පරයන්ක කරන ගමන්. ගෙදර ගිහිනුත් ඒකම කරන්න. මෙතන කායට කිසිම අපහසුාවක් නැතුව බාධාවක් නැතුව මේක කරගෙන යන්න පුළුවන් කමක් වුණා කියලා කියනවා. හැබැයි එහෙම වුණා නම් අපි නිතරම ඊයේ සඳහන් කෙරුවා තොරතුරු අවශ්‍යයි කියන එක. මේකේ සිත පවත්වන්න පුළුවන් වුණා කියන්නේ කකුල කොහොමද තිබ්බේ? කොහොමද ඉස්සුවේ? මොනවාද දැනිච්ච සංවේදනා? ඒවා දිහා බලන් ඉද්දී සංවේදනාවල මොකද වුනේ කියන ඒ තොරතුරු ටික අවශ්‍යයි. එතකොට මේ අපහසුතාවයක් නැතුව මේකේ හිටියා විතරක් නෙමෙයි. ඒ මොහොත ගැන අපේ දැනුවත් භාවය වැඩි වෙනවා. ඒ දැනුවත් භාවය වැඩි වෙන්න අපේ ක්‍රියා මොලේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මේක ඉස්සෙල්ලා හැංගිල්ල තිබිච්ච මොලේ කොටසක් ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. එතකොට අවදිමත් භාවය පොඩ පොඩ වැඩි වෙනවා. අර එක්කෙනෙක් කියලා තිබුණේ එහෙම වුණත් නිින්ද ගියේ නැහැ කියලා. හොඳ අවදියක් තිබ්බ කියලා ඒ වගේ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ සඳහන් කරන පරයන්කේදී කය ගැන බැලීමේදී අමුතු වෙනසක් දැනෙනවා. මම පිළිගන්න මේක අමුතු වෙනසක් දැනෙනවා කියලා මේක ලියන්න බෑ කියලා. ආය බලන්න මේක ආවොත් මේ අමුතු වෙනස ගැන පොඩ්ඩක් ලියන්න. මොකද අපේ කයද හිත ගත්තට පස්සේ මේක දිහා අපි කවදාවත් බලලා නැහැ. අපි කය දිහා බලන්නේ අන්නාඩියෙන්. එතකොට කය දිහා නෙමෙයි බලන්නේ. බලන්නේ කොණ්ඩේ හොඳට තියෙනවද? මොනවාද වෙන බලන්නේ. ඔය ටික ලස්සනට තියෙනවද කියන එක කන් ටික වහගෙන තියෙනවද? ලප ටික වහගෙන තියෙනවද කියන දිකට බලන්නේ. එහෙම නැතුව බුදුහාමුදුරුවෝ කියන අමෝමයේ කය දිහා බලන්න. ඒ අමෝමයේ කය දිහා බලපුවම පිට තියෙන හිත කණ්ණාඩිය තියෙන හිත තමන්ගේ කය දෙන්නේ. ආවට පස්සේ ඉතින් මේක දැක්කට පස්සේ අමුතුයි තමයි. ඒ අමුත්ත මොකද්ද කියලා ලියන්න පුළුවන් නම් දැන් මේ අමුත්ත දැකපු එකට අපි බය නැතුව පදාවෙන් ආවා කියලා පිළිගන්න ශ්‍රද්ධාව වැඩි වෙලා මේක කපාගෙන අතුලට යන්න පුළුවන්. ඒ හින්දා ඊළඟ සැරේ අමුතු මොකද්ද කියලා ලියන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊට පස්සේ මේක සඳහන් වෙනවා ආශ්වාස ප්‍රශ්වාසයේ පපුවට හොඳින් දැනුණා. ඊට පස්සේ කියනවා කාය සැහැල්ලු වුණා. ආශ්වාස ප්‍රශ්වාසයේ පපුවට දැනෙන වෙලාවේ ඉඳලා මේ කාය සැහැල්ලු වෙනකම් අතරේ යම් දෙයක් සිද්ධ වෙනවා. ඒ පපුවට දැනෙච්ච එකට මොකද වෙන්නේ? ආශ්වාසය කොහොමද දැක්කේ? ප්‍රශ්වාසය කොහොමද දැක්කේ? මේක දිහා බලන් ඉද්දි මේ 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 කය සැහැල්ලු වෙන තත්වයට පත්ුනේ කොහොමද කියලා පාර දැනගන්න ඕන. එතකොට අපි ගමන යනවා අතරමං වෙන්නේ නැහැ. දැනගෙන යන නිසා. නොදැන ගියොත් අතරමං යවෙන්නේ නැහැ, අතරමං යවෙන්නේ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ සතිය විතරක් නෙමෙයි, ඒක සතිය පරිවර්තන කරලා කරන්නේ. සති සම්පජඤ්ඤය වැඩෙන එක. සති සම්පජඤ්ඤය වැඩෙනවා කියලා කියන්නේ මේ නූලක් දිගේ ඇඟිල්ල ඇදගෙන යනවා වගේ හැම දෙයක්ම අපි දැනගෙන 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 යනවා. එතකොට හොඳට අපි ගිය පාර දන්නවා. කොතනින්ද පටන් ගත්තේ, කොතනින්ද ඉවරුනේ, කොතනද නූල කැඩිලා තිබුණේ, ඔක්කොම ප්‍රශ්න ටික දැනගන්න පුළුවන්. ඉතින් එහෙම යන්න අවශ්‍ය කරන දැන් ඇතැම්ම කණු ටිකක් අහුවෙලා, එකක් පපු අහුවෙලා දෙනවා. ඊට පස්සේ කය සැහැල්ලු වෙනවා. ඉතින් ඔය නගර දෙක අතරේ මොනවාද සිද්ධ වෙන කරුණු දෙක කියලා බලන්න. ඊට පස්සේ තව හොඳට මේක සතිය ඉලිප්පිලා එනවා. ඊට පස්සේ තව තොරතුරු ලියන්න පටන් ගනි. ඊට පස්සේ කියනවා නමුත් එම රසය අධ්‍යක්ෂින් කාලේ මදු. මොන බව රාගය බව නන්දිය හැදීගෙන එනවා. වචනෙම ලියලා තියෙනවා මේ රසයක් තියෙනවා කියලා. මට රූප කර කර මේක ඉඳ බැරි වුණා කියලා කියනවා. මේ විදිහට තමයි අපි මේ බව රාගයට යන්නේ. බුදුහාමුදුරුවෝ ඕක තමයි කඩන්නේ කියන්නේ.
ඕක කඩන්න මං මේ මේවා ඇහෙද්දි මට හිතෙනවා මං බොහොම සතුටුයි නම් මම මේ රූපේ දොරස්. ඒක කඩන්න බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක්ද? මේ මෙහෙම වෙද්දි මෙහෙම වෙනවා කියලා දැනගන්න. ඒ දැනගත්තු ගමන් අපි මේ රසයක් හොයන්නේ නැහැ. දැන් මේ හිත රසයක් හොයනවා කියලා දැනගන්න. එහෙනම් ඒක ගිලා බහින්න. දැන් මේකේ මේ ගිලා බහින කතාවක් තියෙන්නේ. කාලය මදු වුණා මේ රසය අත්දැකීම ගන්න කියලා. තව තිබ්බනම් මම මේකේ ජොලියේ ඉන්නවා. ආපු වෙලාවේ මම රසය හොයනවා කියන එක දැනගන්න. ඒක නැති කරන්න හදන්න එපා. ඒක ද්වේෂ කරන්න හදන්න එපා. ඒ හිතේ ස්වභාවය. හිතේ ස්වභාවයට සතුටුමත් වුණා පස්සේ හිතේ ස්වභාවයට ඉන්නේ ඉන්න දැන. ඉතින් ඒ වගේ මේ කෙනාගේ වැඩේ හොඳට යනවා. වැඩේ හොඳට ගියාට තව තොරතුරු අවශ්‍ය කරනවා. තොරතුරු අවශ්‍ය කරලා මේ මැද තියෙන ස්තන් ටික පෙරෙව්වට පස්සේ එක පැත්තකින් සතිය වැඩි වෙනවා. සතිය වැඩි වෙන නිසා තව තොරතුරු එළියට එන්න පටන් ගන්නවා. මේ මැද්දේ තියෙන තොරතුරු වලට අමතර. හොඳයි එසේ වේවා කියලා අපි යනවා ඊළඟ වාරය. භාවනා කරනකොට වගේ මුලටම සාමාන්‍ය ගෙදරදි පැයක් එකමාරක් විතර කරනවා. මුලටම රෝසු හුස්ම සියුම් වෙනවා දැනෙනවා. නමුත් අද හවස මේ හවස දීදී ඉස්සෙල්ලා භාවනා පරයන්කේදී එකපාරටම සතිමත් වෙනකොට හුස්මට සාමාන්‍යයෙන් අර්ධ පරයන්කේදී ඉඳගන්නේ අර්ධ පරයන්කේදී ඉඳගන්න විදිහට හුස්මට සතිමත් වෙනකොට සියුම් හුස්ම තමයි එකපාරට දැනුනේ. එතකොට මට හිතුණා සාමාන්‍යයෙන් අපේ හුස්ම සියු අර මුලට අපි ගොරෝසු කරලා ඒක තුනී කරනවද එහෙමද නැත්නම් මට හිතුණා අදහවස උදී සාමාන්‍ය හුස්ම ගන්න එකට මගේ සිද්ධ ගියාද කියලා ඒකත් ඊපස්සේ විදිහට මම හිතගෙන යනකොට දකුණු කලව සහ දකුණු වක්කෙන්නේ දැඩි වේදනාවක් දැනුණා. දැඩි වේදනාවක් ශරීරයේ අනිත් හැටි එච්චර දැනුනේ නැහැ. දැඩි වේදනාවක් දැනුණා. පස්සේ ඒ වේදනාවට හිතේ මුකටා හිතෙනවා හිතෙනවා කියලා හිතේ මුකටකොට ඒ සිතුවිල්ල අතරේ අර සියුම් හුස්ම තනින් තනින් ප්‍රකට වුණා. ඊට පස්සේ ඒ වේදනාව නිකන් තරංග විදිහට කලවයි බත්කින්දයි අතර දනිස්සට පැතුරුණා. ඊට පස්සේ කලව බත්කින්ද දෙකම වේදනාවක් දැනුනේ නැහැ. දනිස්සට අද වේදනාවක් දැනුනා. ඇදලා ගත්තලා යනකොට එතකම පහරේ අවසන් වුණා. ඒ දනිස්සේ වේදනාවත් එක්කම තමයි පහරෙන් කියලා මට අර වැඩියම දැනගන්න උනා ඉන්නත් අර මුලටම අපි වෙනදට සාමාන්‍යයෙන් අපි සියුම් හුස්ම පර්යන්තියට වාඩි වෙනකොටම ගොරෝසු කරලා අපි සියුම් කරනවා කියන එක තමයි දැනගන්න ඕනේ. බද අද හවස භාවනාවේදී කෙලිම මුලටම සියුම් හුස්මටම තමයි පිටේ. කෙලිම පිටේ මම මං කියන්නේ මෙහෙම කිව්වොත් ඒක බොහොම ඉක්මනට තේරුම් ගන්නවා. අපි මීට ඉස්සෙල්ලා කරලා තියෙන්නේ ගමන ගිහින් ගමන ගිය තැන නවතින්නේ නැහැ. ආය මුලට එනවා. ගිහින් ආය මුලට එනවා. ආය මුලට එනවා. ආය මුලට එනවා. ඉතින් හැම තිස්සෙම පටන් ගද්දි ගොරෝසු වෙනවා. ඉතින් ඔහොම කාලයක් කෙරුවට 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 පස්සේ අපිට තේරෙනවා දැන් මේ මුලට එන්නේ නැතුව අපිට බැයිද ආපස්සට ආවත් ටිකක් මැද නවතින්න. එහෙම නැත්නම් ගමන ගිය තැන නවතින්න කියලා ඒක තමයි ආයෝජනය කියලා කියන්නේ. ඒක තමයි බහුලීගත කරනවා කියලා කියන්නේ. ඉතින් මේ බහුලීගත කිරීම සිද්ධ වෙන නිසා දැන් ඕන සෑහෙන කාලයක් මෙහි භාවනා කරනවා, සතිය වඩනවා, ඊදරත් වඩනවා කියලා කිව්වා. ඉතින් මේ ආයෝජනයන්ගේ ප්‍රතිඵල තමයි අන්තිමට මේකේ ඩිවිඩෙන්ඩ්ස් එන්න පටන් ගන්න.
ඒ ඩිවිඩෙන්ඩ් එක තමයි දැන් අපි කයට ඒ තරම් දරපයක් නැහැ. ඉඳගත්තු ගමන් සිවුරු උස්පන්දු. ඒක ගොරෝසු කරලා අපි සිවුරු කරනවා නෙමෙයි. ගොරෝසු එක තමයි තියෙන්නේ මොකද 1000 දේවල් කර කර ඉඳලා මේකට බහින්නේ. එතකොට අපේ එනර්ජි එක තියෙන එනර්ජි එක අවශ්‍ය බව වෙන එක තමයි මේ මොනවාද ආශ්වාස ප්‍රශ්වාසයේ ගොරෝසු බවින් වෙන්නේ. ඊට පස්සේ ඒක දිහා බලාගෙන ඉද්දී එනර්ජි අනිත් ඒවාට අවශ්‍ය නොවන නිසා ආශ්වාස ප්‍රශ්වාසයේ මේක සිවුරුමලා යනවා. දැන් ඔබ කාලයක් තිස්සේ කරපුවාම අපේ බොඩි එකම කාර්යක්ෂම බවට පත් වෙනවා. බොඩි එක කාර්යක්ෂම බවට පත් වුණාම සාමාන්‍යයෙන් අපිට ජීවත් වෙන්න අවශ්‍ය නැති දේකත් වෙන ඉඳගත් ගමන් අද්දති. ඒ ඔබ දිගට ගියාම ඉඳගත් කරන පස්සේ අර එක්කනේ ලියලා තිබුණ නිින්ද යනවා. හුස්මට එකවත් නැහැ. ඉතින් එහෙම දැන් මේ මේ වගේ තත්ත්වෙදී අපි හොඳට තීව්‍ර වෙන්න ඕන. ෆියුම් හුස්මක් දැනෙනවා කියලා කියන්නේ හිත තීව්‍රයි. දැන් දැනගෙන අපි ඉන්න ඕන මේක තව සියුම් වෙලා නැන්න පුළුවන්. ඒ ගියත් මම ඔයේ වෙන්න අරලා බලන් ඉන්නවා. ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක එහෙම ප්‍රශ්නයක් අහපු ගමන් එතන මේ ප්‍රතිපදාවක් පිරෙන්නේ. ඔව් ඒ ප්‍රතිපදාවක් වැඩෙන්නේ කියන පැත්තට දාන්න. දැනුවත් භාවයේ කියන බාස්කට් එකට දාන්න. දැනුවත් භාවයේ කියන බාස්කට් එකට දැම්මට පස්සේ ඉතින් ධර්මයට අපි ප්‍රතිපදාවට ඉඳලා. නැත්තම් අපේ හිත හදනවා මොනවා හරි මේකෙන් දෙයක් උස්සලා අරගෙන වෙන පැත්තකට හදගෙන යන. ඒද මේ වෙන එකේ කිසිම වෙනසක් නැහැ. ඒක ඉදිරියට යamak තමයි වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේ වේදනාව ඇති වෙලා තියෙන්නේ. හුස්ම සිවුම් වෙනවා කියලා කියන්නේ අපේ හිත සිවුම්. හිත සිවුම් වෙනවා කියලා කියන්නේ කය හොඳට දැනෙන්න පටන් ගන්නවා. කය හොඳට දැනෙන්න පටන් ගත්තට පස්සේ ස්පෙસિෆිකලි කියන්න පුළුවන් අපිට මෙන්න මෙන්න මේ ටිකේ මෙන්න මෙන්න මේ විදිහේ වේදනාවක් තියෙනවා කියලා. ඒක දැඩි වේදනාවක්. ඒක දිහා බලන් ඉද්දී ඒ වේදනාවක් සිවුම් වෙනවා. ඒ සිවුම් වෙන එක තමයි මේක දැන් අර දැඩි වේදනාව තරංගාකාරයෙන් යනවා. ඒ අතන බලාගෙන ඉන්නේ. ඒ හින්දා දැන් මෙතන හොරා කණ්ඩ විදිහක් නෑ. එතන හිමීට වෙන තැනකට යනවා. වෙන තැනකට යද්දි ඒක තරංග වෙලා තමයි යන්නේ. තරංග වෙලා යද්දි අපිට hina වෙලා කටපොලකින් මේක දිහා බලන් ඉන්න පුළුවන් නම් ඔය ඒ වේදනාව තවත් ඒකේ තියෙන ඒ දැඩි බව ඒක කොණිහෙන ගතිය අඩු වෙනවා. ඉතින් එහෙම අඩු වුණා කියලා මෙතනින් නවතින්නේ නැහැ. තව චක්‍රයක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ චක්‍ර ගිහින් තමයි මේක කයින් වේදනාවට වේදනාවෙන් ඉතුරු වෙන්න ඕනේ යන්නේ. ඉතින් හොඳට බැක් කරගෙන යනවා අහම ගහම දිගට. තෙරුවන් සරණයි. විනාඩි දෙකයි දෙන්නේ වාර්තාව කියවන්න. වාර්තාව කියවලා එනවා තමයි. ප්‍රසාසික කියන්නේ බෑ නට හුස්මෙන් පපුවේ මොනා හරි යනවා එනවා දැනෙනවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ වේගයේදී ඊට වැඩිය වෙනස් වේගයකින්.
ආසස් ප්‍රසද්දේ වේගයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ආසස් ප්‍රසද්දේ නැහැ කියලා කියන්නේ මොකද? ආසස් හරි. දැනෙන තැන වෙනස් වුණා විතරක් ආසස් ප්‍රසද්දේ දැනෙන්නේ. පැහැදිලි කරගන්න හදන්නේ ආස්වාස ප්‍රස්වාසය දැනෙනවා දැනෙන තැන වෙනස් වුනේ එක විතරද උනේ එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසයම දැනින්නේ නැහැ කියන කතාවද කියන්නේ ආස්වාස ප්‍රස්වාසය දැනෙනවා ඒක එහෙමම තියෙනවා හැබැයි දැනෙන තැන වෙනස් ප්‍රශ්නයක් නැහැ දැනෙන තැන වෙනස් වුණාට කමක් නැහැ ඒක දැනුවත් භාවය තියෙනවානේ එහෙනම් ඒක දිගටම කරගෙන යන්න ඉතින් මෙතන මේ පටන් ගත්තෙම මේ පරයන්කේ වෙනස් වෙනවා කියන එක ඉතින් වෙනස් වෙන්නේ නැහැ කියලා මේක මගේ කරගන්න එක තමයි හිතට අවශ්‍ය කරලා තියෙන්නේ. වෙනස් වෙන එක තමයි ස්වභාවය. ඉතින් අවුදේ මෙහෙම වුණා, දවල් මෙහෙම වුණා, මම ඒක දැනගත්තා කිව්වනම් අපි මේ ඊට පස්සේ පුරුදු කරන්නේ අනිත්‍ය අනුපස්සනාව. දැන් හිත හදනවා මේක මේ නිත්‍ය කරගෙන තමන් මේ කරගෙන තියාගන්න. ඉතින් එහෙම බලාපොරොත්තුවක් තියාගන්න. මොකද වුණත් කමන්නේ වෙන එකට වෙන්දාරින්ද. වෙන්දාරලා බලන් ඉන්නවා නම් අර සක්මනේ කිව්වා වගේ යනවා නෙමෙයි යනවා. අනායාසයෙන් සිද්ධ වෙනවා. ප්‍රශ්නයක් තියෙනවද නැහැ එච්චරයි ඒක තමයි වෙනස් වෙනවා කියන කියන්නේ ඒ වගේ චක්‍රාකාරව යනවා බොහොම දිගටම යනවා හරි බොහොම කරගෙන යනවා තෙරුවන් සරණයි ලයිට් අපි එහෙමනම් වැඩසටහන ප්‍රමාණ කිරීම සඳහා අපිට පුළුවන් දැන් 9යි 5යි වෙලාව අපිට පුළුවන් අද දවස් පුරාවට පහුගිය දවස් දෙක ඇතුළේ ඉදි කරගත්තු සියලුම ධනාත්මක කම්පන චංචල වේග විශ්ව තත්ත්වයක බෙදා හදාගන්න ඒ බෙදා හදා ගැනීම සඳහා තෙලෝ වගමන නියම පෙරම් කරනා කාලේ ඉඳලා මේ මොහොත දක්වා යන සත්වයේ මේ බුද්ධ වචනේ දක්වා ගෙින්න අප කැප වෙලා මහන්සියලා හදෙත්තල තියෙනවා නම් මේ සියලු සත්වයින්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා ඒ වගේම අපේ ගුරු ස්වාමීන් වහන්සේලාත් උන් වහන්සේ රැකවලා ආලන සියලු සත්වයින්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා අපි අපේ රැකවලා ගන්න යාම සත්වෙක් වෙන මේ සියලු සත්වයින්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා මේ ස්ථානයේ වැඩවාසය කරන නායක ස්වාමීන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලා මෑණියන් වහන්සේලා ඒ සියලුම වහන්සේලා රැකබලා ගන්නා සියලුම සත්වයින්ට මේ කුසල අනුමෝදන් වේවා. ඒ වගේම මේ වගේ දේවල් කරගෙන යන අපේ ගෙවල් වලින් සහයෝගයට ගෙවල් වලින් ආමල තාත්තලා දුවල් දරුවෝ වංශදීන මේ සියලුම දෙනාට මේ කුසල අනුමෝදන් වේවා. මේ වැඩසටහන් වලට සහභාගී වෙමින් සතිය කියන වචනය තමනුත් අදාරමින් ශාසනයක් ඉදිරියට අරගෙන යන මේ සියලුම මහත්මයන්ටත් මෑණියන් වහන්සේලාටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. සංවිධානය කරන විවිධාකාරයෙන් අපට වෙලා මහන්සේලා කටයුතු කරන සියලුම මහත්මයන්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේවා දැකලා ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙන යම් සත්වයෙක් වෙන මේ සියලුම සත්වයන්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. සංසාර ගුරාවට අපේ නමින් මේ පරලෝක යම් ඥාතියෙක් ඉන්නවා නම් මේ පොතල් බලාපොරොත්තු වී සියලුම ඥාතියන්ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඉතාදාදී ගතපචයන ඉතාම රාජම් මේ සම්පදා සම්පදා සම්බේ භූතාන් මෝදන් අපසං සිතිය ඉතාම රාජම් මේ සම්පදා සම්පදා සම්බේ සත්තාන් මෝදන් ආකාශට්ටාච බුම්මට්ටා දේවානම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉදං ඥාති නම් හෝතු සිත
ප්‍රාර්ථනා කරනවා ඉමිනා පුඤ්ඤ කම්මේ වේවා සතං සමාගමු නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේ සතං සමාගමු ඉමිනා පුඤ්ඤ කම්මේ වේවා සතං සමාගමු සාදු සාදු ස්තුතියි මන්තුරු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බා පමාමි කමිතබ්බං සුඛේ හොන්තු සුඛේ හොන්තු විවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනු චත්තාරෝ ධම්මා වද්දන්ති ආයු වන්නෝ සුඛං බල ආයුරාරෝග්‍ය සම්පත්ති සතතං සත්තිනේ වෙච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු නිබ්බාන පච්චාව නිබ්බාන නිබ්බාන පච්චාව එනම් සුම් එකෙන් අපි සමුගන්නවා තැදී සිටියට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.